සාරසුමන හිමිපාණන් වහන්සේ වෙනුවෙන් තුසිතයිය දැන් අද සිරිනන්ද ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවක් තිබ්බා. නමුත් ඇඳිරි නීතිය නිසා උන්වහන්සේ පිටට වැඩලා නැහැ. ස්වාමීන් වහන්සේ සෙනසුනේ වැඩ ඉන්නවා බුද්ධ වන්දනාවට. හොඳයි හොඳයි. අපි එහෙමනම් උන්වහන්සේ ලෑස්ති වෙනකන් අපිට පුළුවන් බුද්ධ පූජාව තියන්න ස්වාමීන් වහන්සේ. ගිලපස් පූජාව පුළුවන් තියන්න. ඔව් චුට්ටක් ඉන්නකො මම දැන් එතෙන්ට කතා කරලා බලන්නම් මේ වෙන නම්බරයකට. හොඳයි. තව මොහොතක් රැඳී සිටින කරුණාවෙන් අපේ පින්වත් පිරිස, මොකද ගිලන්පස පූජාව තැන්පත් කරනකන් අපි පොඩ්ඩක් ප්‍රමාදයක් වුණා. සාරසුමන හිමිපාණන් වහන්සේ අද විහාරස්ථානයේ නැති නිසා උන්වහන්සේත් පාරේ අද ට්‍රැෆික් එකට අහු වෙලා ඉන්නේ. හොඳයි. ඒකම අද දින සිට දවස් 7ක් පුරාට, කියන්නේ වෙසක් දිනේ පුරාට මේ විදිහටම හැමදාම දවස් සවස 6 සිට ධර්ම දේශනා පවත්වනවා. විශේෂ නිවේදනයක් තියෙනවා. තාම බොහෝ දුරට 90%ක්ම ඉස්සරයි. හෙට දිනේදී බඹරපිට ඥානාලෝක ස්වාමීන් වහන්සේ අප සමග එකතු වෙනවා. මම වෙලාව කියන්නම්, එක්කෝ හවස 6ට හෝ රාත්‍රි 8ට මග්ග විහාරේ හිමිපාණන් වහන්සේත් එකතු වෙනවා. ඉතින් හෙට දිනේ සිට අද දිනේ සිට සාම වැඩසටහන විස්තරේ මෙහෙමයි. අද හවස 6ට අපේ ගෞරවනීය රාධා හිමිපාණන් වහන්සේ, හෙට මග්ග විහාර හිමිපාණන් වහන්සේ සහ බඹලිපිටි ඥානාලෝක හිමිපාණන් වහන්සේ බදාදා දිනේදී අපහා සමග සම්බන්ධ වෙන්න නියමිතව ඉන්නේ අපේ ගලගමුවේ ඥානදීප හිමිපාණන් වහන්සේ, බ්‍රහස්පතින්දා දිනේ සම්බන්ධ වෙන්නේ කුමාරකස්සප හිමිපාණන් වහන්සේ සහ මාංකල නන්දරතන හිමිපාණන් වහන්සේත් බොහෝ විට සම්බන්ධ වෙයි. සිකුරාද දිනේදී අපහා සමග සම්බන්ධ වෙන්නේ අරියනන්ද නායක හාමුදුරුව, අඟුල්විල අරියනන්ද නායක හාමුදුරුව සහ අපේ දිගන සුකුතන් හිමිපාණන් වහන්සේ, සෙනසුරාද දිනේදී බද්දී හිමිපාණන් වහන්සේ සහ ඉරිදා දිනේදී අපේ ගෞරවනීය බලංගල රාධා හිමිපාණන් වහන්සේ සවස 3ට 6ට නෙමෙයි, එදා දක්වාම 6ට තියෙන්නේ වෙසක් දිනේදී පමණක්. සවස 3ට මේ අපේ දේශනා පැය දෙකක් පුරාට පවතිනවා. ඉතින් මේ අවස්ථාව රටම කලබලට පත්න, රටම ගිනි ගන්න අවස්ථාවක්. ඉතින් අපි හැමෝම සංසුන් විය යුතුයි මේ අවස්ථාවේ. ලෝතර බුදු පියන් වහන්සේ අපිට කියා දීපු පරිහෙට හැමෝටම මෛත්‍රී සහගත සිතින් මේ අවස්ථාව යොසීමෙන් යුතුව කටයුතු කරන්න කියලා අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් මේ සුවිශේෂ අවස්ථාවේ මෙවැනි දෙයක් කරන්නත් බොහොම අමාරුයි. දැන් මේ අවස්ථාවෙත් පොඩ්ඩක් පරක්කුනේ මේ රාධා හිමිපාණන් වහන්සේ හා සමග සම්බන්ධ වෙන මල්ල පිරිස බොහොම අමාරුවෙන් තමයි එතනට පැමිණියේ. ඉතින් උන්වහන්සේත් ඉතාම කරුණාවන්තව අපහා සමග එකතු වුණා මේ අවස්ථාවේදී. ඉතින් ඒකට අපි ඉතාම ගෞරවනීය පුණ්‍ය අනුමෝදනා කර සිටින උන්වහන්සේට ස්වාමීන් වහන්සේ අපිට කියන්න ගුලම්පස පූජා කරපු සැනින් අපිට තාම මේ දර්ශන පේන්නේ නැහැ. අපිට පුළුවන් එතකොට සම් අපිට රාධින් පාරවන් දැන් තුසිතයි ස්ක්‍රීන් එකට දාලා නේද තියෙන්නේ. හොඳයි. හොඳයි. අපිට හොඳයි ස්වාමීන්, හොඳයි. මම දැක්ක. හොඳයි. මම දැක්කා. මම හොඳයි. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි. මම හිතන්නේ ගිලම්පස පූජාව එතකොට තුසිතයි බුද්ධ වන්දනාව කරලා ඉවර වෙලා බුදුගුණ සත්‍යක්‍රියාව කරලා ඉවර වෙලා නේද රාධා ස්වාමීන් වහන්සේගේ දේශනාව තියෙන්නේ? කොහොමද ඒක වෙන්නේ? සානංශ දැන් අපි ඉස්සලම කරන්නේ අද රාජසෝනහන්සේගේ දේශනාවෙන් පස්සේ තමයි 6ට පටන් ගත්තේ. 7ට තමයි ඊට පස්සේ මේ බුද්ධ වන්දනාව කරන්න යොදාගත්තේ 7ට ස්වාමීන් වහන්සේ. ඔව්. රාජසෝනහන්සේගේ දේශනාවෙන් සුපුරුදු පරිදි අපි හැමදාම එහෙමනේ කරේ. එහෙම හොඳයි නේද ස්වාමීන්? කමක් නැහැ තුසිතයි, එහෙමයි. එතකොට බුද්ධ වන්දනාවට අපි වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ කරගමු බුදුගුණ සත්‍ය සජ්ජායනාවට. දැනට ලෑස්ති නිශාන්ත මල්ලි, එහෙම නේද? රාධා හිමිපාණන් වහන්සේ ලෑස්ති නේද මේනකොට? හොඳයි. නිසන්තයි රාධා ස්වාමීන් වහන්සේ සූදානම්ින්ද? හොඳයි. තව විනාඩි දෙකක් දෙන්නකෝ ස්වාමීන් වහන්ස. තව විනාඩි දෙකක් දෙන්න කිව්වා. අපි වැඩසටහන ආරම්භ කරමු. ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ අපිට ස්ක්‍රීන් එකට දාන්න පුළුවන්ද? එතකොට අපි දන්නවනේ උන්වහන්සේට ආරාධනා කරන්න.
Mandai suami nasa bahasa itu pulang ya nang apa apa kalangan itu non pedisem sitisrane pihitan na mandai bahasa itu omen nang suami nasa, kamu mike konkalan nawasta denna Buddha bandana kerana mandai teruwan sana. Mandai teruwan saranai silu tenatuma, adat dawase utum sambuddha bandana w, budukna satya kriya w, apa gauraniya පූජනීය බලංගොඩ රාද්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්මානුශාසනාව කියන මේ අංගයන්ගෙන් එකතු වෙලා ඉතාම අලංකාර පූජනීය වැඩසටහනක් ආරම්භය තමයි මේ මොහොතේදී අපි මේ සිදු කරන්නේ පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිතන මොහොතක් පාසා අපේ සිත නිවි සැනසියනවා. ඉතින් මේ උතුම් බුදු ගුණ හැමෝටම දේශනා කරන්නට තවත් කෙනෙකුගේ සිතට දැනෙන ආකාරයට දේශනා කරන්නට පහසු කාරණාවක් නෙමෙයි. වර්තමාන ලංකාවේ විසිතුරුව බුදු ගුණ දේශනා කොට වදාරන ස්වාමින් වහන්සේලාගෙන් ප්‍රධානම පෙළේ වැඩ සිටින පූජනීය ස්වාමින් වහන්සේ නමක් තමයි අපේ පරම පූජනීය කල්යාණ මිත්‍රවර බලංගොඩ රාද පින්වත් ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කලණ මිත්‍රෝ ජාත්‍යන්තර සංවිධානයත් එක්ක අපේ පින්වත් තුසිත රාජපක්ෂ මහත්මයා ඇතුළු කල්යාණ මිත්‍රයන් සිදු කරන මේ උතුම් සාධක වෙන නිසාම කොයිතරම් වැටිබුණත් මේ පින්නතුන්ගේ ආරාධනාවන් පිළි අරගෙන උන්වහන්සේ කාල වේලා වෙන් කරලා දීලා මේ මහා පින්කම තව තවත් විචිත්‍රවත් කරන්නට මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඉතින් අපේ පූජනීය ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරමු අද දවසේ මේ වැඩසටහන පිරිස පංචශීලයේ පිහිටුවා ඉතාමත්ම කරුණාවෙන් ආරම්භ කරන ලෙසට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා පූජනීය ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස ඖෂධීනෝන අපි සිල් සමාදන් වීම පිණිස නමස්කාරය කියමු පූජනීය ස්වාමින් වහන්සේ සිල් සමාදන් කරවලා ධර්මානුශාසනාව පවත්වාවි අවසරයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි හොඳයි සියලු දෙනාටම අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සැනසීම වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා හැම දිනාම බුදුරජාණන් වහන්සේගේ සිරිපාමුල සැනසෙන මලක්සේ තම හදවත බුද්ධාරම්මනේහි පිහිටුවාගෙන පුතුම් තථාගත ප්‍රසස්ත සීලයෙහි පිහිටීම පිණිස නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံပိ ဓမ္မံ சரణံ gacchāmi ဒုတိယံပိ ဓမ္မံ சரణံ ဒုတိယံပိ சங்கံ சரణံ gacchāmi
gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang sarana gamanam sampunnam ama bhante panati pata viramani sikha padam samadhiyami panati pata viramani adinna dana viramani sikha padam samadhiyami adinna dana viramani sikha kamesu mithyachara viramani sikha kha padang samadhiyami kame samichchachara viramani musavada viramani sikha padang samadhiyami musavada viramani suramereya majjapama dattana viramani sikha padang samadhiyami suramere macchapama dattana visaranena sandhin pancha silang dhammang sadhukang surakkhitang katva appamadena sampadeta ama bhante sadu sadu samanta chak kavalesu atra gacchantu devata sandhammam muni rajasse sunantu sangha mukhadam dhamma savana kalo ayam bhadanta dhamma savana kalo ayam bhadanta dhamma savana kalo ayam bhadanta suvi sundha silesu sindhu upamassa samadhi dhammesu pathavi samassa ananta jnanesu gaganupamassa namami sirasa siri gotamassa pirisidu silkanda samudura sema nisala samadhiya mihikata sema ananta jnanaya ahasak sema siripa abhiyasa pinipa veva mohandhakaresu suriyupamassa sansara sotesu setupamassa dosappavahesu meghupamassa namami sirasa dhammam tassa mohandura sindalana lahiru sema sasara diyamba meda pahurak sema kelesa kilutu hala vessak sema sadaham ruvanata pinipa veva patipatti saresu sammatthitassa ujubhuta maggesu yanagatassa kusalesu dhammesu kettupamassa namami sirasa sugato rasassa
පිළිවෙත් සරු වෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගංග ගලනා නිම්නය සේමා මහා සංඝ රුවනට පිනිපාවේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්චං බුද්ධ ගතා සතීති අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි සිතගත නිවී යන අමා පවනෙල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් සම්බුදු ගුණයයි බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණසාගරෙහි නිමග්නව සිහිලස ලබන්න බුදුරජාණන් වහන්සේගෙන් ලද ආශ්චර්යමත් ධර්මදායාදේ ලබන්න බුදුරජාණන් වහන්සේ නිසා ජීවිතය සුවපත් කරගන්න පින් ඇති පිරිසක් මේ බණ කතාවට මේ මොහොතේ සවන් දෙන්නේ දුර ඈත රටවල නමුදු හදවතේ පිපෙන ශ්‍රද්ධාව නැමැති බැති කුසුම් වල සුවඳයි මෙලෙසින් දිගන්තයට පැතිරිලා යන්නේ අතිරෝචති පඤ්ඤාය බුද්ධ භික්ඛු බුද්දස්ස ශාවකෝ ප්‍රඥාවෙන් බබලනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මුළුව කොතන ලෝකෙ කොහේ හිටියත් එලෙසින් නැන නුවණ පාදාගත් සත්පුරුෂ පින්වත් පිරිසක් මේ උතුම් වැඩසටහනට මෙලෙසින් එකතු වන්නේ අදින් ඇරඹෙන පින්බර වෙසක් සතිය නිමිති කරගෙනයි මේ උතුම් වැඩසටහන් මාලාව සංවිධානය වන්නේ කලන මිතුරු ජාත්‍යන්තරය සහ පාත්‍රු නිර්වාණ ඒ කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා බොහෝම සත්පුරුෂ චේතනා හදවතේ තබාගෙන පින්බර දින කිහිපයකට හදවතේ දොරගුළු විවර කරගන්නවා බුදුරජාණන් වහන්සේ අදත් නාම කයින් ඔබේ හදවතට වඩින පින්බර නිමේෂයක් මෙලෙසින් උදා වුණා බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා ධරණීතලයට රූපකයත් නාමකයක් දරාගෙන තුන් යලක් වැඩම කළා ඉන් අනතුරුව ඒ තථාගතයන් වහන්සේගේ ධාතු කය ඇතිව දෙවතාවක් වැඩම කළා නාමකයින් වැඩම කරනවා කියලා මං අදහස් කළේ කුමක්ද බුදුරජාණන් වහන්සේ ඔබමා නුදුටු සේක්ද සැබවින්ම බුදුරජාණන් වහන්සේ ඔබමා දුටු සේක්මයි බුදුරජාණන් වහන්සේගේ විස්මිත අනාගතං සඥානයට ඔබදමාද හසු වූ සේක්මයි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ජාලයට අනාගතංසේ වෙත යොමු කරන ලද ඔබදමාද ඇතුල් වූ සේක්මයි බුදුරජාණන් වහන්සේගේ
කරුණා අදිෂ්ඨානේත ඔබද මා යොමු වූ සේක්මයි. එහෙනම් ඔබේ මගේ හදවත වෙත ඒ තථාගත සම්බුදුරජාණන් වහන්සේ නිසක වශයෙන්ම වැඩම කළා. මීට සහස්‍ර දෙකහමාරකට එහා පැත්තේ දවසක නිසක ලෙසම වැඩම කළා. ඔබේ මගේ හදවත ඒ බුදුරජාණන් වහන්සේට සුවඳ කුටියක් වන බව අනාගතං සමහා විස්මිත ඥාන බලයෙන් දැක වදාරලා නිමේෂයක් නමුත් ඔබේ මගේ හදවතේ වැඩ ඉන්නට කළ ආරාධනාව කරනු ලබන ආරාධනාව ඒ තථාගතයන් වහන්සේ පිළිගෙන වදාලා. එහෙනම් දැන් මේ නිමේෂයයි උදාපත් උනේ. හදවත නැමැති ගන්ධකිලියට රන් රැස් විහිදෙන දම් රජුන් වඩීවා. බුදුරජාණන් වහන්සේගේ අමල නිමල ගුණ සමුදායෙහි මහද සැනසේවා. තෙරක් ඉමක් නොබෙනෙන සංසාර ගමනේ මාලද අස්වසිල්ල ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අපාර මහා සංසාර සාගරය තරණය කරන මා වෙත මුණගැහුණ ස්වර්ණමය නෞකාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් මතුවෙලා ලොව සුවපත් කළ අමා ධර්මයේ නැමැති නෞකාවයි. බුදුරජාණන් වහන්සේගෙන් මට ලැබිච්ච අමල නිමල පණිවිඩය මා වෙත ලබා දුන් යුග ගණනක් ගෙවී ගියත් අනන්ත ගුණ ගණයේ වෙනස් නොවූ සුපේසල ශික්ෂාකාමී බුදුපුත් මහ සංගරුවන මාලද ආශ්චර්යයයි මාලද කල්යාණ මිත්‍ර ඇසුරයි. මේ උතුම් තිසරණය ඔබට මා වෙත හිමි වී ඇති බව බොහෝම ප්‍රීතියෙන් සිහිපත් කරන්න. අසරණ ලෝකයක් අසරණ භාවයෙන් අසරණ භාවයට යන යුගයක පිහිටක් නැතුව සරණක් නැතුව නිනවුවක් නැතුව ඉවක් බවක් නැතුව ඔහේ දුවන ලෝකයක ඔබටත් මටත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා අර්ථවත් ජීවිතයක් ලැබුණා, පැහැබර ජීවිතයක් ලැබුණා, සතුටුදායක ජීවිතයක් ලැබුණා, සැනසි සැනසී හිතන්ට පුළුවන් ජීවිතයක් ලැබුණා, හිත හිතා සැනසෙන්ට පුළුවන් ජීවිතයක් ලැබුණා. මොනවා නැති වුණත් මහමගක, අම්බලමක, ජලසයුරක, අහස් කුසක හුස්ම නිරුද්ධ වෙලා මිය දෙන මොහොතේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්න අපි හැමෝටම පුළුවන්. ඒක දිව්‍ය මන්ත්‍රයක්. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං මරං. මෙන්න මේ වචන කීපය වද මුව මඩලකින් මුමුණන්නට ලැබීම අසාමාන්‍ය භාග්යක්, අසීමිත වාසනාවක්. ඒ අසීමිත වාසනාව හිමි කරගත් ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ මේ සැරසෙන්නේ වෛශාක්‍ය මංගල්‍යයෙහි මිහිර විඳගන්න. තව සතියකින් වගේ කෙටි කාලයකින් සුපුන් සඳ උදා වෙලා සිහිල් කිරණින් මිහිකත ස්පර්ශ කරමින් ගහකොළ මල් දලුලමින් සිහිල් සාන්ත පවනැල්ලක් හමායමින් කියා දෙන සොඳුරු පණිවිඩය, සාන්ත උපශාන්ත පණිවිඩය කුමක්ද? අද වන් දිනක තුන්ලොව සැනසූ ඒ දම් රජුන් ලුම්බිනී සාල වනෝද්‍යානයෙන් මිහි මත උපන්සේක. අද වන් දිනක ඒ දම් රජුන් සම්බුද්ධත්වයට පත්වී ලොව එකලු කළසේක. අද වන් දිනක අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට වැඩම කළසේක. මේ උතුම් තෙමගුල ගැන කියා දෙන සුදු සඳ මඩල
නොබෝ දිනකින් අහස් කුස අරා නැගෙනු ඇති. ඒ සුදුසඳ මඩලේ සිහිල් කිරණ ඔබේ ගත දැවටෙද්දී සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ අමාව ඔබ හදවතේ ස්පර්ශ කරගන්නට ඉක්මනින්ම සූදානම් වෙන්න. ඒ උදෙසා මේ නිමේෂයේ පටන් අතරක් නැතිව බුදුරජාණන් වහන්සේ වෙත යොමු කරන ලද සිහිය සිහි කල්පනාව ඇතුව අහෝ ඒ අසිරිමත් ජීවිතයේ රසය මහදින් මමත් විඳිනවා කියන පිම්බර පැතුමින් දුර වන්දනා ගමනක් යන්න සූදානම් වෙන්න. දෙවුරම් වනාරණ බලා යන වන්දනා ගමනක්. පූර්වාරාම වනාරණ බලා ඉසිපතන මිගදාය බලා ගිජකුළුපව්ව සීතවනය නිග්‍රෝධාරාමය පාරිලෙයක වනාරණ බලා යන වන්දනා ගමනකටයි සූදානම් වෙන්නේ. අදත් සැබවින්ම අදත් ඔබට ඒ දම් රජුන් ඔබේ නෙත් ලෝචනයෙන් දැකගන්න හදනමැති අක්ෂි මණ්ඩලයෙන් දැකගන්න කිසිදු බාධාවක් නෑ. කාලයෙන්ද භූමියෙන්ද බාධාවක් නෑ. හදනමැති අක්ෂි මණ්ඩලය ඒ අක්ෂි මණ්ඩලයේ කඩතුරාව විවර කර බලන්න. ඒ දම් රජුන් අසිරිමත්සේ ශාන්ති කිරණ විහිදුවමින් කාරුණික ආමන්ත්‍රණයෙන් සුදෝසුදු බුදුරැස් ධාරා පැතිරෙන සිනහමුසු මුව මඩලින් සෝපාකට පිහිට වූ කරුණාවෙන් අංගුලිමාලයන් දමනය කළ පුරිස ධම්ම සාරති බලයෙන් සක්දෙවිඳු සහම්පති දමනය කළ ආශ්චර්යමත් ගුණ බලයෙන් පටාචාරාවට සැනසිල්ල ලබා දුන් හද මඩලින් දෙවියන් සහිත ලෝකයට පින්කෙතක් වූ සිරිපා යුග්මයෙන් අපමණ සත්වගකට පින්ගඟුලක් පාදවාදුන් පාත්‍රා ධාතු අතේ ධරමින් ශ්‍රී හස්තයේ ධරමින් සුරක්තවර පන්සුකූල චීවරය රන්ටැස් විහිදෙන බුදුබඳ වටා පොරවමින් අදත් පින්ඩපාතේ වඩින හැටි සැබවින්ම දැකගන්ට ලැබේවි. අදත් ඒ බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදොරට මහ කරුණාවෙන් පිඩු පිණිස වටින හැටි දැකගන්ට ලැබේවි. ඒ අසිරිමත් දසුන දැකගන්න හදවතින් ඔබේ සිත් නැතින් ඒ සව්වට පියමන් කරන්න. දන් හැන්දක් පූජා කිරීමේ බලාපොරොත්තුවෙන් ගෙදොරට වෙලා ඒ බුදුරජාණන් වහන්සේ වඩින හැටි අදත් බලන්න පුළුවන්. ඒ ඔබේ හදවත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරී ගිය අවස්ථාවක ඒ අසිරිමත් දසුන ඔබේ නෙතුවග සිත් නැතින් දැකගන්න අවස්ථාව නිසක වශයෙන් සැලසෙනවා. ඒ උදෙසා අපි හැම දෙනාම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ගුණ ජීවිතය සිතුවිල්ලෙන් සිතුවිල්ලට ගලපා දැකගන්න තරම් දක්ෂ වෙමු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කිනම් විහරණයකින් වාසය කරනු ලැබේද? කතමේන නුකෝ භන්තේ අරිය ශාවකෝ බහුලේන විහෙරති බහුලං විහෙරති. දිනක් මහානාම ශාක්‍යයන් බුදු සිරිපා වෙත පැමිණ ඒ සිරිපා කමල් සිප වන්දනා කරමින් තුන් ලෝකාග්‍ර දම් රජුනි අසන්නට අවසරයි ප්‍රශ්නයක්. ආගතාගම වූ ධර්මදර වූ විනයදර වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කිනම් විහරණයකින් නිතතින්ම වාසය කරනු ලැබේද?
බහුල ලෙස වාසය කරන්න කිනම් විහරණයකින්ද කිනම් මනසිකාරයකින්ද කෙබඳු මනෝභාවයකින්ද මොනයම් අරමුණක් හදවතේ තබාගෙනද ඉද මහානාම අරිය ශාවකෝ තථාගතං අනුස්සරති මහානාම මගේ ශ්‍රාවකයා නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා ඔහුගේ හදවත පිහිටන්නේ බුදු සිරිපාභියසයි ඔහුට නෑ දෙවන්නේක් මේ ලෝකේ ඔහුට ඉන්නේ එකම වීරයන් වහන්සේ නමයි ඔහුට ඉන්නේ එකම ආශ්චර්යමත් මුනි රජුන් වහන්සේ පමණයි ඔහුට මේ ලෝකේ අසන සම එකම මුනි රුවණක් හදවතේ ගැටෙනු ඇති හදවතට අරමුණු වනු ඇති ඒ තමයි තුන් ලෝකාග්‍ර දස බලධාරී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ දෙස බලමින් සිතු සිතුසේ ඒ අසිරිමත් ජීවිතයේ දෙස බලන්න ආන්නේකයි බුද්ධානුසති භාවනාව ඒ බුදු සිරිපා අභියස පටන් ඒ සිරිපතුල්වල පටන් ශීර්ෂ මණ්ඩලය දක්වා ශීර්ෂ මණ්ඩලයේ පටන් සිරිපතුල් දක්වා තල ඇටයක් පමණ ඌ ඒ ශ්‍රී ශරීරයේ කොටසක් දැස කාට හරි දැක ගන්න ලැබුණොත් ඒ දැකීම කොච්චර දැක්කත් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ ඒ දැකීම තෘප්තිමත් වෙන්නේ නැහැ අපි හිතමු අපේ දෑසර දකින්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් තලයටයක් පමණ ඉතා කුඩා ප්‍රමාණයයි කියලා. ඒ පමණ දැක්කත් කවදාකවත් මේ ඇස් දෙකට ඇතිවීමක් ඇති වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි ඒ රන් දැස් වේදෙන ශ්‍රී ශරීරයේ තලයටයක් පමණ ප්‍රදේශය. අප්පටිමෝ අසහායෝ අදුතියෝ බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ ලස්සන ජීවිතය ප්‍රතිමාවකින් මූර්තිමත් කළ පෙන්වන්න බෑ සක්දිමිඳුටවත් බෑ සහම්පති බ්‍රහ්මරාජයාටවත් බෑ මහා කාල නාරාජයාටවත් බෑ මාරයාටවත් බෑ රහතන් වහන්සේ කෙනෙකුටවත් බෑ තුන් ලෝකාග්‍ර දම් රජුන්ට පමණක් පුළුවන් නිර්මිත බුදුරුවක් මවා ඒ අසිරිමත් බුදුරුව පෙන්වන්න වෙන කාටවත් ලෝකෙ බෑ ඒ තරම්ම ලස්සන ඒ සම්බුද්ධ ශ්‍රී ශරීරය 32ක් මහා ලකුණින් 80ක් අනු ලකුණින් ශෝභමානම විරාජමානම අලංකාරව පිහිටා පැවති ආකාරය අදත් දැක ගන්න පුළුවන් ඒ මහපුරුෂ ලක්ෂණ එකින් එක ඔබේ හදවතින් සිත්නෙතින් විමසා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ මුළු ශ්‍රී ශරීරයම රත්තරම් පාටයි රන් කඳක් වගේ හැබැයි මේ ලෝකේ තියෙන කිසිම රණකට උපමා කරන්න බෑ මේ ලෝකේ තියෙන සියලු රත්තරන් අජීව වස්තුන් මේ කියන්නේ ජීවමාන වස්තුවක් රත්තරම් පාටින් බබලන හැටි මොනතරම් ලස්සන වෙයිද ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි තථාගතයන් වහන්සේ මෙන්න මේ වගේ කියා මොනම කෙනෙකුටවත් ප්‍රතිමාවකින් පෙන්වන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaana uppajjati acchariya manusso මහණෙනි මේ ලෝකෙට උපදිනම එකම උතුමන් වහන්සේ නමක් ආශ්චර්ය උතුමන් වහන්සේ නමක් කවුද ඒ අප්‍රතිම වූ අදිතිය වූ අසහාය වූ අසම සම වූ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ඒ ලස්සන ශ්‍රී ශරීරය රන් රැස් විහිදෙන සිරිපතුල් ඒ සිරිපතුල් වල පිහිටි දහසක් අර ඇති චක්‍ර ලක්ෂණ දෙක ලෝකේ අතීතාග් දෙව්බඹ මිනිස් පුරේ මංගල සම්මත සියලු දේ කාවැදී ඇති රේඛාවකින් රේඛාවක් යට නොවූ අසිරිමත් සිරිපතුල පමණක් දැක්කොත් මගපල නිවන් හිම්කොට සියලු සැනසෙලි ඒ ශ්‍රාවකයාට ලබන්න තරම් ඒ සිරිපතුල යටිපතුල ඒ යටිපතුල දැකීම උවද ප්‍රමාණවත් වෙනවා අපි මේ ඇස් දෙකෙන් ලෝකේ බොහෝ දේවල් රස කර කර බැලුවා
බොහෝ දේවල් බලන්න රටින් රට ගියා, නගරයෙන් නගරය ගියා, උද්‍යානයෙන් උද්‍යානය ඇවිද ගියා. මොනවද දැක්කේ? මෙස් දෙකෙන් බලලා සරාගී සංකල්පනා පහළවෙන් නොඒක් විදිහ විසම සිතුවිලි ධාරා පහළවෙන් මේ සිත අකුසලයට කිලුටට හෙළන බොහෝ දේවල් මෙස් දෙකෙන් දැකලා ඒ මත සිත රංජනය කරලා ඔහු අකුසල ජනනය කරගත්තා. මෙස් දෙකෙන් අපි බැලුවේ ජීවිත කාලයටම අන්නේ වගේ අරමුණු. අදත් බලනවා, හෙටත් බලාවි. හැබැයි ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මේ ඇස් දෙකෙන් බලන්න අපි හැම දෙනාම වාසනාව ලැබුවා නම් ඒ ඇස් දෙකට එතනින් එහා ගිය ලස්සන අරමුණක් ආයේ කවම කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ තරම්ම ලස්සනයි. ඒ කාලේ හිටියා හරි ලස්සන සිටු කුමාරයේ නමින් වක්කලි තරුණ වයසේ කෝටි ගණනක ධනයක් මේ සිටු කුමාරයාට හිමි වුණා. පවුලේ එකම සිටු පුත්‍රයා. දවසක් දා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ මනෝහර රූපය නෙත ගැටුණා. මේ සිටු කුමාරයාට අමෘතයෙන් අභිෂේක කළා වගේ සියලු බාහිර අරමුණු අමතක වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ රන් රැස් විහිදෙන ඒ බුදුබඳ නොදැක ඉන්න බැරි වුණා. එකම මොහොතක්වත් නොදැක ඉන්න බැරි වුණා. අම්මා තාත්තගෙන් අවසර ලබාගෙන දෙමව්පියන්ගේ නෙතුසඟල කඳුලින් තෙත් වෙලා රතු වෙද්දි එකම පුතා ගිහි ගෙදරින් අයින් වෙලා බුදු සිරිපා අභියස පැවිදි වුණේ නිවන් සුව හොයනවා කියන පැතුමෙන් නම් නෙමෙයි. මෙවන් ලස්සන රූපයක් මේ ලෝකෙ පහළ වෙලා තියෙන යුගයක ඇස් දෙකකුත් ලැබිලා තියෙන වෙලාවේ මේ රූපය බලබලා මියදුනත් කමක් නැහැ. මේ අසිරිමත් රූපයම දැකදක හාමතේ මියදුනත් කමක් නැහැ. මේ අසිරිමත් රූපය මට දකින්න ලැබෙනවා නම් සිටු සැපත කෙල පිනක්සේ මම අතහරිනවා. සියලු ධනය කෙල පිනක්සේ අතහරිනවා. ඒ ස්ථීර සිතුවිල්ලෙන් සිටු කුමරු පැවිදි වුණා. පැවිදි වෙලා තිස්සේම එකම දෙයයි සිද්ධ කරන්නේ. පිණ්ඩපාත යන වෙලාව, මල මුත්‍රා ශරීරාකෘත්‍ය සිද්ධ කරන වෙලාව හැර සෙසු සියලු වෙලාවන්හි බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට පෙනෙන මානියට වැඩම කරලා ඒ බුදුසිරි බලනවා. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ. අද විහිදෙන රශ්මි මණ්ඩලයේ පාට නෙමෙයි හෙට දවසේ. හෙට දවසේ විහිදෙන රශ්මි මණ්ඩලයේ විචිත්‍ර බව නෙමෙයි අනිද්දා දවසේ. 45 අවුරුද්දක් වැඩ සිටිසේක් නම් ඒ දම් රජුන්ගේ ඒ එක දිනයක විහිදිච්ච රශ්මි මණ්ඩලයේ අලංකෘත භාවය දෙවන දවසට සමාන වෙන්නේ නැහැ. තුන්වන දවසට සමාන වෙන්නේ නැහැ. හතරවන දවසට සමාන වෙන්නේ නැහැ. ඒ 45 අවුරුද්දක් පුරාමට ඒ බුදු බඳින් දිගන්තයට පැතිර ගිය ඕන රෝම ප්‍රභාවය අභිනීල නෙතුසඟලේ නීල රශ්මි මණ්ඩලය ව්‍යාම ප්‍රභාවය අසීතිහස්ත ප්‍රභාවය කේශධාතුන් වහන්සේලාගේ ශීර්ෂ ප්‍රභා මණ්ඩලය දාඨා ප්‍රභා මණ්ඩලය ඇතුළු මේ රශ්මි මණ්ඩලයන්හි ඇති විචිත්‍රවත් භාවය මනස්කාන්ත භාවය තත්පරයෙන් තත්පරයට වෙනස් වෙනවා. ඒ නදහස් කරේ තත්පරයෙන් තත්පරය මිනිසුන්ට දෙවියන්ට විසිතුරු වූ පුදුම සහගත වූ ආශ්චර්යමත් වූ ජීවිතයක් දකින්න ලැබෙනවා. ඉතින් ඒ සිටු කුමරුගේ මුළු ජීවිතයම පැවිදි වෙලා ගෙවුනේ බුදුරජාණන් වහන්සේ බලන්නයි. අවසාන යුගයේ තමයි මහරහත් භාවයට පත් වෙන්නේ. එහෙනම් තරුණයෙක් බුදුරජාණන් වහන්සේ දිහා බලන්න ඒ තරම් ජීවිතය කැප කරා නම් ඒ කාලේ හිටපු රජකුමාරවරු රජකුමාරිකාව සිටු කුමාර කුමාරිකාව මොනතරම්නම් ආදරය කරන්ට ඇතිද, මොනතරම්නම් ස්නේහයෙන් ඒ බුදුරජාණන් වහන්සේ දෙස බලන්ට ඇතිද. දෙවිවරු පවා බ්‍රහ්ම රාජවරු පවා මවිත ගැන්වූ රූපයක් ඒ බුදුරජාණන් වහන්සේට. සංසාර ගමනේ පාරමී පිරූ අනුහසට, සංසාර ගමනේ
අනේක වර අසංඛ්‍ය වර අප්‍රමාණ වර හිස උපුටා ඇස් උපුටා දන් දුන් අනුහසට ජාති දාතීන්හි සිල්වතුන්ට ගුණවතුන්ට අවනත වූ අනුහසට උපනුපන් වාරයන් පාසා හදවත ගුණයෙන් සරසාගත් පින් බලයට ඒ ලස්සන රූප මණ්ඩලය බුදුරජාණන් වහන්සේට ලැබුණා. ඒ අසිරිමත් රූපය ආශ්චර්යමත් රූප මණ්ඩලයේ බලන බලන වාරයට සිත දැහැන්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන සමාධි උපදවාගෙන විවර කරන ලද දෑසින් යුතුවම කී දෙනෙක් නම් මගඵල ලබා නිවන් සුව දකින්ට ඇතිද? අප්‍රමාණයි. යමක මහා ප්‍රාතිහාර්ය තථාගතයන් වහන්සේට විතරක් සිද්ධ කළ හැකි ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය. ඒ ප්‍රාතිහාර්ය සිද්ධ කරද්දී බුදුරජාණන් වහන්සේගේ අනුහස දස දහසක් සක්වල දක්වා දෙවියන්ට බ්‍රහ්මයන්ට ඇසින් ඇස පෙනී යනවා. අංගන මණ්ඩලයක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ, තමා අභිමුවේ වැඩ ඉන්නවා වගේ පෙනී යනවා. ගිනිකන්ද ජලකන්ද අතිවිසිතුරු ආකාරයෙන් ඒ සිරි ශරීරයෙන් අහස් කුසට දිගන්තයට මුදවලා, විශාල ජලකඳන් දිගන්තයට මුදවලා, අහස් කුසේ රුවන් සක්මනක් මවාගෙන දසදහසක් සක්වා දස ලක්ෂයක් සක්වා ධාතු දක්වා දිවෙන මේ රුවන් සක්මනේ සක්මන් කරමින් තවත් බුදුරුවක් මවාගෙන ප්‍රශ්න අසමින් දහම් දෙසමින් දහම් දෙසමින් ප්‍රශ්න අසමින් මේ යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. සිද්ධ වෙලා අවසන් වෙනකොට දහහක් දෙදහක් දාදහක් ලක්ෂයක් නෙමෙයි කෝටියක් නෙමෙයි අසංකේය අප්‍රමේය ප්‍රමාණයක් සත්‍ය වශයෙන්ම අරහත් ඵලයේ පිහිටනවා. සත්‍ය වශයෙන්ම අනාගාමි ඵලයේ සකදාගාමි සෝවාන් ඵලයේ පිහිටනවා. අප්‍රමාණ පිරිසක් තිසරණයේ පිහිටනවා. අප්‍රමාණ පිරිසක් මිත්‍යා දෘෂ්ටීන් නැමැති සැව හැරදාලා සමදිටුවෙන් සමලංකෘත හදවත් ඇති කරගන්නවා. ඒ බුදු අසිරිය ධර්ම කථිකයකට මොනම වෙහෙසක් දරලවත් කවදාවත් කියා අවසන් කරන්නට නෑ. පුළුවන් කමක් නෑ. ඒ තරම් ආශ්චර්යමත් ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් රූප මණ්ඩලය. ඒ ලස්සන රූපය බලන්න අපේ ඇස් දෙකට පින නැති වුණත් හදවතින් හෝ මේ වගේ මොහොතක ඒ බුදුරජාණන් වහන්සේ බලන්න අපි වාසනාව ලැබුවා. ලැබිච්ච වාසනාවෙන් සෑහීමකටපත් වෙලා නොලැබිච්ච වාසනාවන් මතු කරගන්න ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කළ මාවතේ වඩින්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ ලස්සන සම්බුද්ධ ජීවිතයේ මහා පුරුෂ ලක්ෂණ ඒ ශ්‍රී ශරීරයේ එකින් එක මෙනෙහි කර කර මෙනෙහි කර කර බල බලා බුදු ගුණ වඩන්න, එකින් එක මෙනෙහි කරමින් ඒ ආශ්චර්යමත් ජීවිතය ගැන හිතන්න. එක මහා පුරුෂ ලක්ෂණයක් විස්තර කළත් විවරණය කළත් රැලි වෙනකන් කිව්වත් එහි අසිරිය මහා පුරුෂ ලක්ෂණයක් ඒ ලක්ෂණයේ අසිරිය උපමාවෙන් ඒක මහා පුරුෂ ලක්ෂණයක් අපි හිතමු. ඌර්ණ රෝම ධාතුව නැමැති මහා පුරුෂ ලක්ෂණය, ඒ ඌර්ණ රෝම ධාතුවේ ඇති සිරි ස්වභාවය, ඌර්ණ රෝම ධාතුවේ දිගපළල ඈතට පෙනෙන හැටි, ඒ ඌර්ණ රෝම ධාතුව ලබන්න සංසාරේ කරපු පින් හේතුඵල වශයෙන් ගලපා කිව්වොත් රාත්‍රියක් පුරා ඌර්ණ රෝම ධාතුවේ වරුණාම විතරක් කියන්න පුළුවන්, ඒත් අවසන් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ හිතාගන්න මහා පුරුෂ ලක්ෂණ 32 ගැන මේ වගේ කාලයක ධර්ම කථිකයෙක් කිව්වොත් අඩුම තරමින් රාත්‍රී 32ක් අවම වශයෙන් ගත කරන්න වෙනවා. අවම වශයෙන් මේ වගේ කාලයක සාමාන්‍ය භික්ෂුවක් කියා දුන්නොත් ඒ තරම් අසිරිමත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සිරි ස්වභාව. 80ක් අනු ව්‍යංජන ගැන කතා කළොත් රාත්‍රී 80ක් අවම වශයෙන් යම් අදහසක් ඇති කරගන්න කතා කරන්න වෙනවා. ඒ මහපුරුෂ ලක්ෂණ සහ 80ක් අනු ව්‍යංජන මිශ්‍ර වෙලා මැවී ගිය ඒ සම්බුදු සිරුරේ වරුණාව මිශ්‍ර වශයෙන් කතා කළොත් උපමාවෙන් හේතුඵල වශයෙන් අතීත වර්තමාන අනාගත සම්බන්ධීකරණයෙන් කියා දුන්නොත්
පාරමි භූමියේ පටන් ධර්ම කතිකයෙකුගේ ආයුෂ මදි. ඒ රූපකය ගැන දිස්සමානෝපි රූපස්ස දිස්සමානෝපි තාවස්ස රූපකායෝ අචින්තියෝ අසාධාරණ ඥානද්ධේ ධම්මකායේ කතාවක. පෙනෙන දැනෙන රූපයෙහි වරුණාව මිනිහෙකුට නෙමෙයි දෙවියෙකුට නෙමෙයි බ්‍රහ්මයෙකුට නෙමෙයි රහතන් වහන්සේ නමකට නෙමෙයි පසේ බුදු කෙනෙකුට නෙමෙයි කාටවත් කියන්න බෑ අවසන් කරලා. බුදුරජාණන් වහන්සේ නමක් ඒ පෙනෙන රූපේ අසිරිය ආයුෂ් කල්පයක් පුරා ඒ සිරි මුව මඩලින් අන් ධර්මපරයායක් නොවදාරා දේශනා කළේ නමුදු ඒ රූපේ වරුණාව කියන්ට බැරි නම් ඔබ මාවන් සාමාන්‍ය ශ්‍රාවකයෙකු ගැන කියනු කිම? ඒසා ලස්සන රූපයක් දරපු අපේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන අද බොහෝ දෙනාට අමතක වෙලා ලෝකේ ලස්සනම රූපය දකින්න තියෙන අසිරිමත් අවස්ථාව මඟහරවාගෙන කෙස්ලොම් නියද සම්මස් නහරවලින් තැවරිලා දුගඳ හමන දේවල් බලන්න පුදුම පොරයක පුදුම හටනක මේ ලෝකේ සත්වයෝ එදිලා ඉන්නවා. සුවඳ හමන ශ්‍රී ශරීරය රස්විය දෙන ශ්‍රී ශරීරය අනන්ත පින් ලකුණු එක් වෙලා මැවී ගිය ශ්‍රී ශරීරය මොන්න තරම් ලස්සන ඇතිද? ඇයි අනන්ත පින් ලකුණු කියන්නේ? බුදුරජාණන් වහන්සේට ශ්‍රී නාමයක් තියෙනවා සතපුඤ්ඤ ලක්ඛන කියලා. දේවාති දේවං සතපුඤ්ඤ ලක්ඛනං දෙවියන්ට දෙවි වූ සියයක් පින් ලකුණු වලින් සැදුම්ලත් බුදුරජාණන් වහන්සේ. ඇයි සියයක් පින් ලකුණු වලින් සැදුම්ලත් කියලා කියන්නේ? මේ අමා ධර්මයේ ඒ කාරණය මනාව විස්තර කරනවා. අනන්ත සක්වල සත්වයන් අනන්තයි. මනුලොව දෙව්ලොව බඹලොව 31 භවතලයක් තියෙන එක සක්වලක ඒ 31 භවතලයේ සත්ව අප්‍රමාණයි. 31 භවතලයේ පසක තැබේවා දෙව් මිනිස් විශේෂයෙන් දෙව් බඹලොව සතරපාය පසක තැබේවා මිනිස් ලෝකේ. මේ වගේ කාලයක මිනිස් ලෝකේ ජනගහනය කොච්චරද? ඒ මිනිස් ලෝකේ ජනග්‍රහණය ඒ සංඛ්‍යාව ගත්තොත් මේ මහ පොළොවේ තියෙන එක බිම් අඟලක විමසා බැලුවොත් ඒ බිම් අඟල තුල ලෝකේ ඉන්න මිනිසුන්ට වඩා වැඩි ත්‍රිසංගත සතුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ ගැන ඔබට යම් අවබෝධයක් තියෙනවා. එහෙනම් ත්‍රිසන් ලෝකේ ප්‍රමාණය සතර අපාය මේ එක සක්වලක සත්ව ප්‍රමාණය මහා පොළොවේ බැලි කැට වලට වඩා වැඩි කොහොමද? මේ විශ්වයේ ඇති පරමාණු වලට වඩා වැඩි කියලා අපේ ලොකු ස්වාමින් වහන්සේ නමක් කියා දුන්නේ. ඒසා අනන්ත සත්වයන් සක්වලක සක්වල දෙකක තුනක හතරක අනන්ත සක්වල කොච්චරද? ඔය අනන්ත සක්වලේන සත්වයන් අපි හිතමු දානමය පින්කමක් සංඝගත දානමය පින්කමක් සිය වතාවක් සිද්ධ කරනවා. එක සත්වයෙක් සිය වතාවක් සිද්ධ කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ හැම සත්වයෙක්ම සිය වතාවක් සිද්ධ කර රැස් කරගත් යම් දානමය පිනක් වේ නම් ඒ පින්කම සිය ගුණයකින් සම්පාදනය කරන එකම පින්කමක් ගැනයි මේ කිව්වේ. ආන්න නිසා සතපුඤ්ඤ ලක්ෂණ කියන්නේ. එතකොට පින්කම් අප්‍රමාණයි. පින්කම් වල වර්ග අප්‍රමාණයි. පාරමී ඒ පාරමී පුරපු භූමීන්නේ පාරමී වල ඇති ඒ ප්‍රමාණය අප්‍රමාණයි. එතකොට මොන තරම් පින් කඳක්ද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ? අනන්ත සක්වල සත්වයන් එක පින්කමක් සිය වතාවක් කරයි නම් ඒ පින්කම සත ගුණයකින් ගුණ කරලා අපේ භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ කළා පාරමී භූමියේ. ඒ නිසයි සත පුණ්‍ය ලක්ෂණ කියන්නේ. එහෙනම් ඒසා පින් කඳකින් මැවුන රූපයක් ආයෙතින් කාටද මේ ලෝකේ වර්ණනා කළා කියන්න පුළුවන්? කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ තරම් ලස්සන රූපයක් තමයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ දරුවේ. පින්වතුනි ඒක සත්‍යක්මයි. ඒක පරම සත්‍යයක්. ඒ රූපේ දිහා බලපු ත්‍රිසංගත සත්තු කුරුළු පක්ෂීව සීපා සත්තු කී කෝටියක් සුගතියන්ට ඇතිද? ඔය ඔක්කොම කතා බණ පොතේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ මధుරස්වරයේ
මිහිර උකහාගත් තිරිසංගත සත්තු කී කෝටියක් සුගතිය උපදින් පැතිද මණ්ඩුක දිව්‍ය පුත්‍රයා පාරිලෙයක හස්තිරාදය ධනපාලයතා ඔය වගේ කීප දෙනෙක් ගැන විතරයි බණ පොතේ සඳහන් වෙන්නේ අති බහුතරයක් ගැන සඳහන් වෙන්නේ නැහැ ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස දනින් වැටුණ කී කෝටියක් අද දෙව්ලොව බඹලොව ඇතිද ඒ බුදුරජාණන් වහන්සේට එකම බත්යන්ද පූජා කරපු කී කෝටියක් අද දෙව්ලොව බඹලොව ඇතිද අප්‍රමාණයි ඒ සම්බුදු මිහිර සම්බුදු අනුහස සම්බුදු බලය ඒසා අස්සිරිමත් ශාස්ත්‍රවරයෙක් තමයි අපි සරණ ගියේ දෙවියන්ගේ දේව 이르දි දේව අනුහස් දේව ආලෝක ධාරා පරයන බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම 이르දි බ්‍රහ්ම බල බ්‍රහ්ම ධාරා ආලෝක ධාරා පරයන 이르දීන් ධ්‍යාන විෂයන් පරයන අනන්ත අනුහස් ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ එනම් මේ රූපකාය පවා අචින්ත්‍ය වේනම් ඒ ධර්මකාය ගැන කාටනම් කිව හැකිද කිසිවෙකුටත් කිව නොහැකි මෙන්න මේ දේවත් වැටහුනොත් ඒ රූපකයේ ಗುಣ අනන්තයි ඒ ධර්මකාය සම්පත්තියේ ಗುಣ අනන්තයි කියලා ඔබ වාසනාවන්තේ ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය සැබවින්ම හදවතින් ඒ රන් රැස් වේදන සිරිපා යුග උවද බලන්ට ලැබුණොත් ඔබ ඔබේ ජීවිතේ පුරාවට සතුටින් ගත කරනවා මොනම නැති වුණත් ඔබට දුකක් ඇති වෙන්නේ නැහැ මොනම තත්වයකදී උවද සතුටින් ඉන්න පුළුවන් ඕනම රාත්‍රියක් සුව රාත්‍රියක් වෙනවා ඕනම දහවලක් සුව දහවලක් වෙනවා ඒ කාරණය මා නෙමෙයි දේශනා කරන්නේ ඒ කාරණය දෙවියෙක් නෙමෙයි දේශනා කරන්නේ බ්‍රහ්මයෙක් නෙමෙයි දේශනා කරන්නේ ඒ කාරණය දේශනා කරන්නේ රහතන් වහන්සේ නමක් නෙමෙයි පසේබුදු කෙනෙක් නෙමෙයි ඒ කාරණය දේශනා කරන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ සුප්ප බුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්චං බුද්ධ ගතා සති එහෙමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මගේ ශ්‍රාවකවරු මගේ ශ්‍රාවකයෝ නිතර මා ගැන මෙනෙහි කරයි නම් සුවසේ නිදා ගන්නවා සුවසේම පිබිදෙනවා කවදාවත් නපුරු වීනයක් පේන්නේ නැහැ තබන තබන පියවර ජයග්‍රාහී පියවරක් වෙනවා සිතන සිතන සිතුවිල්ල පිම්බර සිතුවිල්ලක් වෙනවා බලන බලන දිශාව මල්යායක් වෙනවා ගන්නා හෙළනා සුසුම් රැල්ල සිතගත නිමාලන අමා ධාරාවක් වෙනවා අනුභව කරන ආහාර පාන දිව ඔසුවක් දිව බොජුණක් වෙනවා නිදා ගන්නා ගල්තලාව සුවයහනක් වෙනවා වැඩ සිටින ගල්ලෙන දෙව් මැදුරක් වෙනවා ජීවත් වන කුටිය බ්‍රහ්ම විමානයක් වෙනවා වඩින ගමන සේද මාවතක කරන මල් මාවතක කරන පුලින මාවතක කරන ගමනක් වෙනවා දිගන්තයෙන් හමන පවන සිහිල් වෙනවා උදාවන හිරු මඩලේ රස ධාරාව සිහිල් වෙනවා උදාවන හඳ මඩල සම වූ සිහිල් කිරණ මුදා හරිනවා හදවතින් හදවතට කරුණා ධාරාවක් ගලනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිතන බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන ශ්‍රාවකයාගේ හදවතින් ඒ ජීවිතයට එච්චර මිහිපිට වින්දනයක් ලැබෙනවා එච්චර සුවයක් ලැබෙනවා හැබැයි අව්‍යාජ ලෙස අවංකවම බුදුරජාණන් වහන්සේ ගැන හිතන්ට ඕන ඒකනම් අමාරු වැඩක් ලෙහෙසි නැහැ කෙලෙසුන්ගෙන් හෙවි ගැවසීගත් දීර්ඝ සංසාරයක් මේ ඇස් දෙකෙන් හෙව්වේ කාමුකත්වයේ වඩන රූපයන් කාමුක සෞන්දර්යයක් ඇති රූපයන් දෙස බැලූ ඇස් දෙකකින් කාමුක සෞන්දර්යයක් ඇති ශබ්දයන් ඇසු කන් දෙකකින් කාමුක සෞන්දර්යයක් මෙනෙහි කරපු හදවතකින් විරාගික ඕසුව වහනය වන විමුක්තිසුව වහනය වන නිරාමිස ප්‍රීතියෙන් හදව කඳ කරවන බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න ආරම්භයේදී ලොකු
ව්‍යායාමයක් වැරවැයමක් අවශ්‍ය වෙනවා. කොහොම වුණත් ඒ අරමුණේ සිත රංජනය කරලා පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ ගැන මේ හිතට කියා දීලා යාස්චරේමත් බුදුසිරිතේ විචිත්‍ර අවස්ථාවන් හදවත මත සිතුවම් ගත කරලා හද විමනේ සම්බුදු සිරිත සිතිවිලි නැමැති වර්ණයෙන් විසිතුරු කරලා චිත්‍රගත කරලා බලාගන්ට ශ්‍රද්ධාව නැමැති වර්ණයෙන් සතිය නැමැති වර්ණයෙන් වීරිය නැමැති සමාධිය නැමැති ප්‍රඥාව නැමැති සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච වර්ණයෙන් ඔබේ හදවත නැමැති විමනේ බුදුරජාණන් වහන්සේ සිතුවම් ගත කරගන්න ඒ සිතුවම හැමදාම බලන්න ඒ සිතුවම දේශ හැමදාම හදනිත යොමු කරන්න ඒ සිතුවම දේශ නැමත නැමත බලමින් සතුටු වෙන්න ඒ සිතුවේ මේ මිහිර විඳින්න බුදුරජාණන් වහන්සේ ඔබ සමගයි නිවන් දක්නා ජාති දක්වාම ඒ මහා ගෞතම බුදුරජුන් ඔබ සමගයි ඔබට අමතක වුණාට ඔබ අමතක කළේ නෑ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බුදු ගුණය හදවතට දැනිච්ච කෙනෙකුගේ ජීවිතයේ කිසිදාක ලෝභ සිතුවිල්ලක් එන්න බෑ කිසිදාක ව්‍යාපාද සිතුවිල්ලක් එන්න බෑ එහෙම එනවා නම් බුදු ගුණය හදවතට දැනිලා නෑ මේ බුදු ගුණය හදවතට දැනිච්ච ශ්‍රාවකයෙකුට කවදාමත් මේ මහ පොළව කරකශ භූමියක් වෙන්නේ නෑ බුදු ගුණය හදවතට දැනිච්ච ශ්‍රාවකයාට කවදාවත් මේ ජීවිතේ නීරස වෙන්නේ නැහැ සෑම තත්පරයක්ම රසවත් මතක් කරගන්න එදා අචිරවතී ගංදෑල උඩින් ඇවිදගෙන ආපු සදැහැති උපාසකතුමා ධ්‍යාන බලයකින්වත් දේව බ්‍රහ්ම ඉර්ධියකින්වත් බුදුරජාණන් වහන්සේගේ ඉර්ධියෙන්වත් නෙමෙයි බුදු ගුණ සිහි කරපු ඔහුට ඒ ඇතිවෙච්ච මහා පුදුම ප්‍රීතිය නිසා ජලතලයේ ගල් තලාවක්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණීම පිණිස ශ්‍රද්ධාවෙන්ම බුද්ධාලම්බන ප්‍රීතියෙන්ම පාලමක් හැදුවා වගේ ගන්දෑල තරණය කරන්නට ලැබුණා. එක්කඳු ඇසිල්ලක් නොගිලි ඒ ජලතලයේ මැදින් අවිදගෙන ආවේ ප්‍රීතිය නැමැති බුද්ධාලම්බන ප්‍රීතිය නැමැති ඒ ශක්තියේ බලයෙන් එහෙනම් ඒ ප්‍රීතිය අදත් ඇති කර ගන්න පුළුවන් ඒ ප්‍රීතිය හදවතට දැනේ නම් කාමුක ප්‍රීතියක් වෙත ඒ ශ්‍රාවකයාට යන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අසිරිමත් බව දුටු ශ්‍රාවකයාට වෙන කිසිදු මිසදුටු අදහසක් හිතට එන්නේ නැහැ සෙසු සියලු දෙවියෝද බ්‍රහ්මියෝද සියලු දෙනා ඒ සිරිපා අභියස පෑගෙන දූවිල්ලක් වගේ නත්ති මේ සරණං අඤ්ඤං එහෙම කිව්වාම වෙන්න කිසිම තැනක අනුසරණක් හෝ රැකවරණයක් හෝ පිහිටක් හෝ හොයන්ට යන්නේ නැහැ. එමේ යන්න උවමනා නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන දැඩි සිතුවිල්ලෙන් යොමු කරන ලද සිහියෙන් වාසය කරන ශ්‍රාවකයාට සියලු දෙවියෝ පිහිට වෙනවා. සියලු බ්‍රහ්ම රාජවරු පිහිට වෙනවා. සියලු දෙවියෝ බ්‍රහ්ම රාජවරු වැළ නොගැටි ඔහුට ආශිර්වාද කරනවා. පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරන්න. ඒකයි බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගැනීම කියලා කියන්නේ. එහෙනම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයකට ඈත දවසක අපාර මහා සාගරයේ මෞප්තුමිය කරපිට තබාගෙන තරණය කළ දාපටන් සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරෝ මනෝ ප්‍රනිධානයත් නව අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරෝ වාක් ප්‍රනිධානයක් දීපංකර පාද මූලේ පටන් පුරාසාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පිරු කාය ප්‍රනිධානයක් තියෙන මේ තෙවදෑරුම් ප්‍රනිධානයක් නැතුව වැඩි සසර ගමන හරි ආශ්චර්යමත් ඒ ආශ්චර්යමත් සංසාර ගමන දිහා බලමින් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන ඒ උප්පත්ති මංගල්‍යය උප්පත්ති මංගල්‍ය අසිරිමත් සිදුවීම් රාජ සුකුමාල ජීවිතයේ මහා අභිනිෂ්ක්‍රමණය අනෝමා නදී තීරයේ උත්තම පැවිදි ජීවිතය සයවසරක දුෂ්කර ක්‍රියාවදී බෝධි මණ්ඩලයේ වෙත වැඩම කිරීම මාර පරාදය සම්බුද්ධ රාජ්‍ය ප්‍රතිලාභය සත්සති ගෙවීම ලුම්බිනි උපවත්තන සාල වනෝද්‍යානය වෙත ඒ වඩින ගමනට පෙර
සාන්ත ඉසිපතන මිගදායෙන් ගැලූ සදහම් ගඟුල 45 අවුරුද්දක සදහම් අමා මෙහෙවර උපවත්තන සාල වනෝද්‍යානයෙන් අවසන් කරපු යටි මෙව්ව ගැන හිතුවොත් අසංඛ්‍ය කල්ප ගානක් මෙනෙහි කරත් ඒ අසිරිය සිතානිම කරන්න බෑ. හැබැයි අපේ හිතවලට වැටෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණේ සීමා සහිතයි කියලා. ඒ කියන්නේ අපේ ශ්‍රද්ධාව සීමා සහිත නිසා සද්ධින්ද්‍රිය වැඩිලා නැහැ. ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය වැඩුණා නම් ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය බලයක් බවට පත් වෙච්ච දාට ශ්‍රද්ධාවේ තියෙනවා සම්පසාදන ලක්ෂණය සම්පක්ඛන්දන ලක්ෂණය කියලා ලක්ෂණ දෙකක්. සම්ප්‍රසාදන ලක්ෂණය කියන්නේ චක්‍රවර්ති රජ කෙනෙකුට හිමි වෙනවා උදක ප්‍රසාදක මාණික්ය කියලා වටිනා මිනිරුවන යන දිහාවට රැගෙන යනවා. ඕනම කැළපිච්ච ජලයකට මේ මැණික දැම්මට පස්සේ ඒ ජලය පානීයට සුදුසු ඉතාම පිරිසුදු ජලයක් බවට පත් වෙනවා. ඒකට කියන්නේ උදක ප්‍රසාදක මාණික. ඕනම බොර වතුරකට දැම්මොත් නිල් පාට ජලය පෑදෙනවා. ඒ මැණිකේ අනුහස පිනේ අනුහස. ආන්නේ වගේ මේ ශ්‍රද්ධාව හදවතේ ඇති වුණාම අර කෙලස් කුණු රොන් මඩ වගේ ඔක්කොම යට ගිහිල්ලා මේ සිත පිරිසිදුව පෑදෙනවා. අන්න සම්පසාදන ලක්ෂණය ශ්‍රද්ධාවේ. සම්පක්ඛන්දන ලක්ෂණය කියන්නේ හරියට දැති මුවරුන්ගෙන් ගැවසී ගත්ත ගංගාවක් දෙපස විශාල පිරිසක් ඇස් වෙලා ඉන්නවා එතෙර මෙතෙර යන්ත. හැබැයි දැති මෝරුවේ ඉන්නවා ගංගාවේ ශක්තිමත් පුරුෂයෙක් කඩුවක් අතින් අරගෙන මේ සියලු දැති මෝරුන් ඝාතනය කරලා එළවලා මිනිසුන්ට එහෙම යන්න ඉඩ හදලා දෙනවා වගේ මේ ශ්‍රද්ධාව නැමැති ධර්ම ස්වභාවය හදවත ඇති වුණාම අර කෙලෙස් සිතුවිලි සියල්ල කපලා ඉවත් කරලා කෙලෙසුන් ඝාතනය කරලා කුසල් පහළ වෙන්න ඉඩ දෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව සම්පසාදන වශයෙන් සම්පක්ඛන්දන වශයෙන් සෑම ඇසිල්ලකම හදවතේ පිහිටුවා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ චතුවිසාර්ද ඥාන මණ්ඩලය, දසබල ඥාන මණ්ඩලය, චුද්දස බුද්ධ ඥාන මණ්ඩලය, අට්ඨාරස ආවේනික ඥාන මණ්ඩලය, චත්තාලීස මහා ඥාන මණ්ඩලය, සත්සත්තෑ තෙසත්තෑ මහා ඥාන මණ්ඩලය ඇතුළු අනන්ත ඥාන මණ්ඩලය අනුහස විරාගී ගුණය නිසා හිමි වූ අරහම් බලය, චතුරාර්ය සත්‍ය අවබෝධය නිසා හිමි වූ සම්මා සම්බුද්ධ බලය, අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්ම නිසා හිමි වූ විද්‍යාචරණ සම්පන්න බලය, අන්තද්වේ වර්ජිත මධ්‍යම ප්‍රතිපදාව නිසා හිමි වූ සුගත බලය, සත්ව සංඛාර අවකාශ ලෝකත්‍රය අවබෝධ කළ නිසා හිමි වූ ලෝක විදූ බලය, හැම සතුන් දමනය කළ නිසා හිමි වූ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි බලය, දෙවි මිනිසුන්ට අමා දහම් දෙසන එකම ශාස්ත්‍රූන් වහන්සේ නිසා හිමි වූ සත්හා දේව මනුස්සානම් බලය, ලොවට අමා දහම් නොමසුරුව වදාළ හේයින් හිමි වූ බුද්ධ බලය, අනන්ත වාසනාවන්ගේ නිකේතනය වූ හේයින් හිමි වූ භගවා බලය, මේ නවාරහාදී බුදු ගුණ බල දරාගෙන රන්ටැස් විහිදෙන සිරිපා මත පිහිටුවන ලද දෙතිසක් මහපුරුෂ ලක්ෂණ ඇති බුදුබඳ දරාගෙන කාරුණික ආමන්ත්‍රණයෙන් විස්සට්ඨ මංජු විඤ්ඤය සමනීය විසාරිත ආදී වශයෙන් අෂ්ටාංගයකින් සමන්නාගත බ්‍රහ්මස්වර මීරෙන් මధుර ධර්ම දේශනාවෙන් යුතුව ලෝකේ ජීවමානව අදත් වැඩ සිටින ඒ ධර්මරාජයන් වහන්සේ දැක ගන්නට ලැබුණොත් ඒ දැක ගැනීම ඔබේ ජීවිතේ වාසනාවන්තම දැක ගැනීම වෙනවා. අදත් ඒ දැක ගැනීම ඔය ආසන ඉඳගෙනම සිද්ධ කරන්න තරම් ඔබේ හදවත ලස්සන කරගන්න කියලා මම මේ මොහොතේ මේ ධර්ම දේශනාව නිමාවන මොහොතේදී සිහිපත් කරනවා. එහෙනම් ඒ අනන්ත බුදු ගුණය සත්‍යක්මයි. ඒ අනන්ත බුදු ගුණේ අනුහස සත්‍යක්මයි. ඒ මිහිර අදත් සත්‍යක්මයි. නිසක වෙන්න ස්ථීර ලෙස ඒ බුදු ගුණේ පිහිට ලබන්න සක්දෙමිදු දුටු සම්බුදුරුව, වරම් දෙව් රාජවරු දුටු සම්බුදුරුව, සුයාම සන්තුසිතාදී දෙව් රජවරුන් විඳි සම්බුදුරුව, සහම්පති ආදී බ්‍රහ්ම රාජවරු සතුටු වූ සම්බුදුරුව, කාසිකෝසල අංග මගධ ආදී සියලු රජවරු සතුටු වූ සම්බුදුරුව, යශෝධරා කේමා උප්පලවන්නා විසාකා සුදත්ත චිත්තාදී මේ ගිහි ප්‍රජාව සතුටු වූ සම්බුදුරුව, සුද්ධෝදන මහරජතුමාගෙන් වැඳුම් ලැබූ බුදුරජාණන් වහන්සේ, වැදූ මෞතුමියගේ වැඳුම් ලැබූ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතයට අපි හැම දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා. ඒ සිරිපතුල් අභියස අනේකවර හදපිරි හදපිපි සුවඳ බැති කුසුම් දාමය පූජා වේවා.
සෑම උදෑසනකම සෑම රාත්‍රියකම ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය දැක ගන්නට ලැබේවා. බුදුරජාණන් වහන්සේ මෙනෙහි නොවන මොහොතක් මේ ජීවිතේ මට නොවේවා. බුදුරජාණන් වහන්සේ සිහි නොවන නිශායමක් මට නොවේවා. බුදුරජාණන් වහන්සේ සිහි නොවන උදෑසනක් නොවේවා. බුදුරජාණන් වහන්සේ සිහි නොවන දහවලක් නොවේවා. බුදුරජාණන් වහන්සේ සිහි නොවන තත්පරයක්වත් මට මගේ ජීවිතේ පා. බුදුරජාණන් වහන්සේ අමතක වී ගෙවි යන තත්පරයක්වත් මේ ජීවිතේ නම් මට පළක් නැහැ. මේ සිතුවිලි ස්ථීරසේ හදවතේ පිහිටුවාගෙන ඉතිරි දින ගණන බුද්ධාලම්බන ප්‍රීතියෙන් ගෙවා දමන්ට හැම දිනාටම වාසනා වේවා. සිතින් සිත සැනසිලි වේවා. අමා බුදු ගුණ පවනෙල්ල හදවතින් හදවතට හමාවා. අරහං ගුණේ සත්‍යක්මයි. ඒ සත්‍යයේ බලයෙන් ලක්වාසී ලෝවාසී හැම සත්වයෝ සුවපත් වෙද්වා. සම්මා සම්බුදු ගුණේ සත්‍යක්මයි. ඒ සත්‍යානුභාවෙන් ලක්වාසී ලෝවාසී සියලු මනුස්ස ප්‍රජාව ඒ වගේම සියලු සත්ත්ව ප්‍රජාව දෙවියන් බඹුන් සහිත ලෝකේම සැනසිලි ලබත්වා අස්වැසිලි ලබත්වා. විද්‍යාචරණ සම්පන්න ගුණ බලයෙන් සුගත ලෝකවිදු ගුණ බලයෙන් ඒ සත්‍යානුභාවයෙන් දෙවියන් සහිත ලෝකේ අස්වැසිලි ලබත්වා සැනසිලි ලබත්වා. හද සන්තාන නිවෙත්වා උවදුරු පහව වේවා. මේ සුජාත භූමිය සම්බුද්ධ භූමිය නිරුපද්ධිත වේවා. මේ ලක්වාසීහු සමගි වෙත්වා. ඔවුනොවුන් භේද භින්න නොවෙත්වා. බුදු සිරිපා බියස බමර සමූහයක්සේ එකතු වේවා. ඒ උදෙසා දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද රැකවරණය ආශිර්වාදය ආරක්ෂාව නොමදව නොඅඩුව නොකඩවම ඒකාන්ත වශයෙන් ලැබේවා. අනන්ත බුදු ගුණය අනන්ත දම් ගුණය සියලු සත්වයන් වෙත සැනසිල්ල උදා කරන උතුම් පවනැල්ලක්ම වේවා. මේ මනුස්ස ලෝකේ ඔබද මාද තව නොබෝ කලකින් මිහි දන් වෙනවා. මතු පරපුරට බුදු සසුන උරුම කිරීම අපේ යුතුකම. අපේ මේ ශ්‍රී ලංකා ධරණී තලය බොහොම අභාග්‍ය සම්පන්න අවධියකට පත් වෙලා තියෙනවා. ඉතින් විදේශගත ඔබගේත් ලක්වාසී අප හැම දෙනාගේත් යුතුකම මේ භූමිය ආරක්ෂා කරන්නට ආධ්‍යාත්මිකවත් භෞතිකවත් සවියක් වීමයි. ක්‍රෝධයෙන් කෝපයෙන් ආවේගයෙන් වෛරයෙන් පලිගැනීමෙන් කලහයෙන් කිසිදු පලක් නොවන බව බුදුරජාණන් වහන්සේ වදාලා. මයමිත්ත යමා මහේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපිම තමයි කවදා හෝ දවසක මේ කෙලේස උවරුවෙන් වියරු වෙලා දුක්පත් වෙන්නේ. එහෙනම් කෙලෙසුන්ගෙන් හද සන්තාන අතමුදවාගෙන ශාන්ති මාවතකට ජීවිතය මෙහෙවාගෙන සිතින් සිත ඉවසිලි වේවා සිතින් සිත සැනසිලි වේවා කියන පිවිතුරු පැතුමෙන් අද පටන් බුදුගුණ වඩන්න ඒක සවියක් කරන්න පැමිණෙන තාක් අභියෝග ජයගන්න ඔබ ඔබේ ශක්තිය යොමු කරන්න. මහා ජල ධාරාවක් අවිච්ඡින්න ධාරා ඇතිව ගලාගෙන ඉවුරු සිඳගෙන ගලා බසින වෙලාවක ඔබ එක ගලක් හෝ තියලා ඒ සැඩ පහර වළක්වන්න ගන්න උත්සාහය. ඔබ වන් බොහෝ දෙනෙක් එකතු වූ දවසට සැඩ පහර වළක්වන්නට පුළුවන් වේවි. ඒ විශ්වාසයෙන් බුදු ගුණ මෙනෙහි කර කර සත්‍යක්‍රියා කර කර ලක්වාසී ලෝවාසී හැම සතුන් සැනසින් ලබත්වා සිනු දෙවියෝ මෙපින් අනුමෝදන්ව පිහිට වෙත්වා. පිරිසිදු සීලේ පිහිටන්න උදාර ගුණේ පිහිටන්න ලෝකයක යුදගිනි ඇවිලෙන යුගයක මහදේ පිපෙන මෙත්මලේ සුවඳ ලෝකෙට හමා බුදු ගුණයේ මිහිර ලෝකෙට දැනී සුවපත් වේවා සියලු සත්වයෝ. බුදු ගුණ සත්වා සියලු සත්වයෝ සැනසිලි ලබත්වා සියලු සත්වයෝ නියතමානි වෙත්වා සියලු සත්වයෝ අහංකාර නොවෙත්වා සියලු සත්වයෝ උඩඟු නොවෙත්වා සියලු සත්වයෝ මාන්නකාර නොවෙත්වා සියලු සත්වයෝ වටිනා උදාර මෙත් පැතිරවීමක් සිද්ධ කරන්නට පුළුවන් ඕන කෙනෙකුට. අරහම් බුදු ගුණය සත්‍යක්මයි ලොව සැනසූ බව සත්‍යක්මයි සත්‍යානුභාවයෙන් ඒ හැම සත්වයෝ සැනසිලි ලබත්වා සිතින් සිත මෙත්මල්ම පිපේවා බැතිමල්ම පිපේවා. මේ වෙසක් සමය ගහට කොළට පවා කුරුළු කුහුඹුවන්ට පවා සිව්පා සතුන්ට පවා දෙවියන් සහිත ලෝකයටම සැනසිල්ල උදා වේවා. මේ උතුම් වෙසඟේ ආශ්චර්යමත් වූ අනුහසින් ලක්වාසී ලෝවාසී සියලු සත්වයන්ට සැනසිලි වෙලා මේ බුද්ධ භූමිය තව බොහෝ කාලයක් ආරක්ෂා වේවා. හැම දිනාටම අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත දම් ගුණ බලයෙන් අනන්ත මහා සංගරුවන ගුණ බලයෙන් පිහිට පිළිසරණ ලැබේවා. අනන්ත බුදු ගුණ සත්‍යයි
අනන්ත දම් ගුණ සත්‍යයයි අනන්ත සංඝ ගුණ සත්‍යයයි ඒ සත්‍යානුභාව බලයෙන්ද ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ ජයසිරිමා බෝහාම් දුරවංගේ දුහපාරාම මහා සෑ සමිඳුගේ දලදාහාම් දුරවංගේ අට ද්‍රෝණයක් මහා ධාතුන් වහන්සේලාගේ අප්‍රමාණ අනුහසින් සිළුමිණි සළුමිණි චෛත්‍ය රාජයන් වහන්සේලාගේ අනුහසින් අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අයත් බුදුපසේ බුදුමහරහත් උතුමන්ගේ අනුහසින් හැම දිනාගේ ජීවිතවලට අනන්ත සැනසෙල්ලක් හිමි වේවා ඔබටත් ඔබේ දෙමව්පියන්ටත් ඥාති හිතවතුන්ටත් දුවා දරුවන්ටත් ස්වාමි භාර්යාවරුන්ටත් කොයි කාටත් මේ මිහිරි පණිවිඩය ලබා දෙන්න මුළු රටම ලෝකෙම දැනුවත් කරන්න සත්පුරුෂයෝ එකතු වෙන්න ලෝකෙ දිනන්න පුළුවන් මේ ජයග්‍රහණය අපරාධ ජයග්‍රහණයක් කරන්න පුළුවන් හැම දිනාට මේ උදෙසා අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත තුනුරුවන් ගුණ බලයෙන් සිළු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පිහිට ආරක්ෂාවෙන් හැම සැනසෙල්ලක්ම රැකවරණයක් මා ආශිර්වාදයක්ම වේවා දින් ඇරඹෙන වෙසක් සතියේ බුදු ගුණ වඩා මෙත් ගුණ වඩා සිල් ගුණ වඩා පළමුව තම හදවතත් දෙවනුව අන්‍යයන්ගේ හදවතුත් නිවාලන්නට ඔබට ශක්තියක් වේවා කියලා මම ආශිර්වාද කරනවා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා මේ අමා ධර්ම පරයාය දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් බුදු ගුණ අදිෂ්ඨාන කිරීමෙන් උතුම් අරමුණකට මුල පිරීම වශයෙන් රැස් කරගත්තා වූ උදාරතර කුසල ශක්තියෙන් ඒ කලණ මිතුරෝ ජාත්‍යන්තරයේ ඒ තුසිත මහත්මයාතුළු හැම දිනාටමත් ඒ වගේම පාත්‍රු නිර්වාණ ඒ සංවිධානයේ ක්‍රියාකාරීන් හැම දිනාටමත් අපට මේ උතුම් ධර්ම දේශනාවට ආරාධනා කරන අප ආරණ්‍ය සේනාසනයේ මහා සංඝරත්නයේ මෙත නිරන්තරයෙන් සැප දුක් විමසා බලා අපෝපස්ථාන සිද්ධ කරන පින්වත් නිශාන්ත හේරත් මෙතිතුමා සත්‍යා හේරත් මෙතිනිය ඇතුළු පවුල හැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයටත් අමා සැනසිලි වේවායි මම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාධු 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 හොඳයි අප්‍රමාණ පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ හා සමග සම්බන්ධ වී සුමුද්‍රත ධර්මදේශනයක් පැවැත්ති අපි කවුරුත් දන්න අපේ කල්යාණ මිත්‍ර බලංගොඩ රාධ හිමිපාණන් වහන්සේ මෙවැනි දුෂ්කර අවස්ථාවක උන්වහන්සේ අපි පැය ගණනක් ඇතුළත අපේ ආරාධනය කිය අපි ආරාධනය කරපු ආරාධනය පිළිගන්නේ මෙලෙස වැඩම කොට අපේ වෙනුවෙන් විතරක් නෙමෙයි ලංකා වාසී වෙනුවෙන් මේ වෙලාවේ රටම ගිනිවැලෙන අවස්ථාවක ඉතාම සිත නිවෙන්න ආයුරෙන් අපේ බුදුරජාන් වහන්සේගේ බුදුගුණම පවසමින් මේ කරපු ධර්ම දේශනාවට අපි සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදන් කර සිටිනවා ස්වාමීන් වහන්ස එක්කම අපි සම්බන්ධ වෙනවා සාගර සුමුණ හිමිපාණන් වහන්සේට මේ අවස්ථාවේදී වහන්සේ තින්නේපා මග වහන්සේ විහාරස්ථානයේ නෙමෙයි ඉන්නේ අපි බලමු වහන්සේට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා සාගර සුමුණ හිමිපාණන් වහන්ස ඔබ වහන්සේ සම්බන්ධ වෙන්න පුළුවන්ද ඔව් සුබන් සනයි තසිතයි මම වෙනවද ඇහෙනවා ස්වාමීන් වහන්සේ ඇහෙනවා හොඳින් ඇහෙනවා දැනට ඔව් යන්න හොඳයි තිරුවන් සරණයි ඉතාමත්ම විසිතුරු සම්බුදු ගුණය ගැන අලලා කරන ලද උතුම් දේශනාව සිදු කරනු ලැබූ අපේ පූජනීය කල්‍යාණ මිත්‍රවර බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය මිලින් ප්‍රාර්ථනා කරනවා අද දවසේ උතුම් සම්බුද්ධ පූජාව සිදු කරන්ටයි අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ අනන්ත පුණ්‍යති බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලාගේ උතුම් මානුභාව බලයෙන් අනන්ත බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා උදෙසා
මේ සිදු කරනු ලබන ගිලන් පස සම්බුත් පූජාවන් පුෂ්පෝපහාර පූජාවන්ගේ ආනුභාව බලයෙන් එවගේම උතුම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා සිදු කරන මේ සියලු වන්දනාවන්ගේ කුසල බලයෙන් ලංකාද්වීපය තුර පුරාවට පැතිර සිටින ඒ ගිනිගත් සිත් නිවී සැනසෙත්වා කියලා අපි කවුරුත් ආශිර්වාද කරමින් උතුම් බුද්ධ පූජාව සිදු කරමු. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Ananta gunati pasamanuvanati e bhagyavatu arihattu gautama namo apage budurajanan vahansetada Lowa pahala vi vadalau Sielu budu rajanan vahanse latada Lowa pahala vi vadalau Sielu pase budu rajanan vahanse selatada loe pahale vi vadalau sielu rahatan wahanselatada apavisin piliyela karana lada me pahan maloka Pujavante me sugandha dhupa pujavante me pranita sisilpan pujavante unupan pujavante Pranita astapana ilang pasinta Pranita ausada pujavan kinte Suvanda mal pujavan kinte Me sielu pujavangin Nirvana sanktiya patta Sansara dukkin atmidima patta Appamana sandhavin yutuva Puja karami Puja Veva Ananta Gunati Budu Pase Budu Maharahatan Vahansela Udesa Karanalad Puja Vante Kusala Balayen අපසම දිනාටද මිය ගිය ඥාතීන්ටද
සියලු දෙවියන්ට මේ ජීවිතයේ යහපත වේවා පරලොව සුගතිය වේවා අමා නිවන් සුවය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු 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 හොඳයි සුභාපි තොරරුවන් කරන වන්දනා කරමු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකිතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාග්ඝාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පුජ්ජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තා හොඳයි පින්නතුනි අපේ සියලු චෛත්‍රාජානන් වහන්සේලාට වන්දනා කරමු වන්දාමි චේතියං සබ්බං සබ්බතානි සුපති හිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනා කරමු බුද්ධං ධම්මං ච සංඝං සුගත තනු බව ධාතුයෝ ධාතු ගම්බේ ලංකායං ජම්බුදීපේ තිදස පුරවරේ නාගලෝකේ චතුපේ සබ්බේ බුද්දස්ස බිම්බේ සකල දස දිසේ කේසලෝ මාති ධාතුං වන්දේ සබ්බේ පිබුද්ධං දස බල තනුජං බෝධි චෛත්‍යං නමාමි සාදු 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 අනන්ත ගුණේති ලෝතුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා මේ උතුම් සම්බුද්ධ පූජාවන් පූජා කිරීමෙන් වන්දනාමාන කිරීමෙන් ධාතුන් වහන්සේලාට වන්දනා කිරීමෙන් ජනිත කුසල සම්භාර ධර්මයන් ලොව සියලු සත්වයන්ටම සාන්තිය පිණිස සැනසිල්ල පිණිස මේ ජීවිතයේ යහපත පිණිස පරලොව සුගතිය පිණිස සාන්තු අමා නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස
ඒකාන්තයෙන් පිහිට උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා සිත ප්‍රාර්ථනා කරනවා මේන් අනුතුරුව තිබෙන්නේ උතුම් සම්බුදු ගුණ සත්‍ය ක්‍රියාවයි ඉතින් අපි කොළඹ සිට මහනුවරට වැඩම කරන ගමන් වැඩ සිටින්නේ ඒ නිසා මෙම කටයුතු අපි නැවත පින්වත් තුසිත රාජපක්ෂ මහත්මයාට යොමු කරවනමින් අපි මෙහෙඩ වෙනවා පින්වත්තුන් හැම දිනාටම උතුම් තුනුරුවන් සතු මහා ගුණ බලයෙන් උතුම් බුදුරජාණන් වහන්සේලාගේ මහා ගුණ බලයෙන් පසේ බුදු පියාණන් වහන්සේලාගේ මහා ගුණ බලයෙන් ශ්‍රී සත් ධර්මයේහි මහා ගුණ බලයෙන් මහා සංඝ රත්නයේහි මහා ගුණ බලයෙන් සිතක් සාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම සැලසේවා කියලා ආශිර්වාද කරනවා සියලු දෙනාට උතුම් තෙරුවන් ගුණ බලයෙන් මම යහපතක් සපතක්ම වේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඒ ඔබ හා සමග එකතු වුණේ ජාත්‍යන්තර සුමේද භාන මධ්‍යස්ථානයේ වැඩවාසී එපාවල සාගර හිමිපාණන් වහන්සේ උන්වහන්සේ නිරන්තරයෙන්ම අප හා සමග එක්වීමේ පසුගිය මාස 3ක් පුරාවටම මෙවැනිම බුදුගුණ සත්‍යක්‍රියා පැවැත්වුවා හැමෝම දන්නවා මේ අවස්ථාවේදී වහන්සේ හිටින්නේ මම හිතන්නේ වාහනේ තාම විහාරස්ථාන ළඟා වෙලා නැහැ ඒක නිසා අද දුනියට නියමිත බුදුගුණ සත්‍යක්‍රියා වහන්සේට කෙරෙීමට හැකියාවක් නැමෙති නිසා මම මේ සඳහා යොමු වෙනවා අපේ අමා දොර භාවන මධ්‍යස්ථානයේ අපේ රාධිනි පාලන් වහන්සේගේ භාවන මධ්‍යස්ථානයේ හිමිපාලන් වහන්සේ කෙනෙකු වෙත මම හිතන්නේ උන්වහන්සේ සම්බන්ධ වෙලා ඇති කියලා අපි හිතනවා නැත්නම් පොඩි කාලයක් අපි ලබා දෙමු. හොඳයි උන්වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නේ. හොඳයි. සරසන සයන්නාංශ එහෙමනම් හොඳයි අවසරයි. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විරිඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විරිඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තාරේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විරිඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විරිඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස
ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ කුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුත්තරෝ කුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ කුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ කුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ කුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ කුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ
සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්දරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව
eva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vijja charana sampanno sugato lokavido
lokavido anuttaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagavarham samma sambundho vinyacharana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati iti piso bhagava arham samma sambundho vinyacharana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagava arham samma sambundho vinyacharana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati satta deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati santā deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido anuttaro purisa dhamma sarati satta deva manussānaṃ bundho bhagavati iti piso bhagava arahaṃ sammā sambuddho viññācarana sampanno sugato lokavido
anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati iti piso bhagavarahaṁ sammā sambundho vinyā charana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarahaṁ sammā sambuddho vinyācarana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam bundho bhagavati
itipiso bhagava arahan samma sambundo vinjacharana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati santa deva manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Santa Deva Manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagava arahan samma sambuddho vindacharana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam Nam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Santa Deva Manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Santa Deva Manussanam Nam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Satta Deva Manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagava arahan samma sambuddho vindacharana sampanno sugato lokavido anuntaro purisa dhamma sarati satta deva manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Satta Deva Manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Satta Deva Manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Satta Deva Manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Satta Deva Manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma Sambundho Vindacharana Sampanno Sugato Lokavido Anuntaro Purisa Dhamma Sarati Satta Deva Manussanam Bundho Bhagavati Itipiso Bhagava Arahan Samma
sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagava arahaṃ sammā sambuddho vinjā caraṇa sampanno sugato loka vidho anuntaro purisa dhamma sārati sattā deva manussānaṃ bundho bhagavāti itipiso bhagava arahaṃ sammā sambuddho vinjā caraṇa sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagava arahaṃ sammā sambuddho vinjā caraṇa sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagava arahaṃ samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagava arahaṃ samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho vinja charana sampanno sugato loka vidho anuntaro purisa dhamma sarati satta deva manussanam bundho bhagavati itipiso bhagavarham samma sambuddho
විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවාති සාදු 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 ගෞරවනීය වහන්සේ දේපලගේ පාද නමස්කාර කොට පුණ්‍ය අනුමෝදන කොට සිටා ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං අද රටේ පවතින මේ තත්ත්වය තුළ මේ බුදුගුණ සත්‍යක්‍රියාව කොට ඔබ වහන්සේ රට වෙනුවෙන් කරපු ඒ සත්ක්‍රියාවටත් ශාන්තිරත් මිතන අපි හැමෝම ඔබ වහන්සේ දෙපළට පුණ්‍ය අනුමෝදන කොට සිටිනවා. දැන් අපහාප සමග මෛත්‍රී භාවනා සඳහා යොමු යන්නේ අපේ ජාතින්ද්‍ර සුමේද භාවන මධ්‍යස්ථානයේ වඩවාසී පාල සාගරින් පණන් වහන්සේ වෙත ස්වාමීන් වහන්සේ ඔබ අපහාව සමග සම්බන්ධ වී සිටින් නේද සිටින්නේ තමයි. ඕතු සිතය තිරුසරණ සඳුන් මහා සඳුන් වනයේක හැදෙන සඳුන් පෙළ වගේ අපේ පුංචි ස්වාමීන් වහන්සේලා දේශනා කරපු ඒ බුදු ගුණ සත්‍යක්‍රියාව මම හිතන්නේ අපේ සියලු දෙනාටම බොහෝම තදින් හදවතට දැනෙන්නට ඇති. අනන්ත බුදු ගුණ සජ්ජායනා කරලා අපි දැන් මුළු ලෝකේටම මෛත්‍රී සිත් පතුරවමු. අනන්ත බුදු ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, සඳහම් ගුණ බලයෙන්, මහා සංඝ ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි මෛත්‍රී භාවනාව සිදු කරමු. බුදු ගුණ අනන්තයි, පසේ බුදු ගුණ අනන්තයි, සඳහම් ගුණ අනන්තයි, මහා සංඝ ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන්, අනන්ත පසේ බුදු ගුණ බලයෙන්, අනන්ත සඳහම් ගුණ බලයෙන්, අනන්ත මහා සංඝ ගුණ බලයෙන්, ලොව සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා. බුදු ගුණ අනන්තයි, පසේ බුදු ගුණ අනන්තයි, සඳහම් ගුණ අනන්තයි, මහා සංඝ ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන්, අනන්ත පසේ බුදු ගුණ බලයෙන්, අනන්ත සඳහම් ගුණ බලයෙන්, අනන්ත මහා සංඝ ගුණ බලයෙන්, ලොව සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා,
සාන්ත සුවයට පත් වෙත්වා බුදු ගුණ අනන්තයි පසේ බුදු ගුණ අනන්තයි සඳහම් ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත පසේ බුදු ගුණ බලයෙන් අනන්ත සඳහම් ගුණ බලයෙන් අනන්ත මහා සංඝ ගුණ බලයෙන් ලොව සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු 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 හොඳයි පින්නතුනි අද දවසේ අපේ පූජනීය කල්‍යාණ මිත්‍රවර බලංගොඩ රාද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උතුම් ධර්මානුශාසනාවෙන් ආරම්භ කෙරුණ මේ වැඩසටහන උතුම් බුදු ගුණ වන්දනාව සිදු කරලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට බුද්ධ උපස්ථාන සිදු කරලා අපේ ඒ බලංගොඩ බෙලිහුල්ලොයේ සීල සමාහිත යෝගාශ්‍රම වාසී පූජනීය ස්වාමින් වහන්සේලා දෙනමක් විසින් ඒ සිදු කරනු ලැබූ බුදු ගුණ සත්‍යක්‍රියාවට සවන් යොමු කරලා මෛත්‍රී භාවනාවෙන් ස්වල්ප වේලාවක් හෝ මේ ලෝකේට ලංකාද්වීපයට මේ සියලු සත්වයන්ට මෛත්‍රිය පතුරවලා විනතුන් සුවිශාල මහා කුසල සම්භාර ධර්මයක් රැස් කර ගන්නට යෙදුනා. ඉතින් මේ උතුම් කුසල් බලයෙන් අපි දන්නවා පින්වතුන් හැමෝගෙම සිත් තුළ මේ ලෝකයේ කෙරෙහි මේ තරුණ දරුවන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා, ඒ වගේ මෛත්‍රියක් තියෙනවා, සෙනෙහසක් තියෙනවා. ඉතින් අපි සියලු දෙනාම ආශිර්වාද කරමු අපේ මව්බිමට අනන්ත තුනුරුවන් ගුණ බලයෙන් අනන්ත බුදුරජාණන් වහන්සේලාගේ මහ ගුණ බලයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ මහා ගුණ බලයෙන් මහා අපි මේ සිදු කරන උතුම් බුදු ගුණ සත්‍යක්‍රියාවෙහි ආනුභාව බලයෙන් ධර්ම ශ්‍රවණානි සංස කුසල බල මහිමයෙන් සිතක් සාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා. මේ මිස පිටු බලවේග අධර්ම බලවේග සියල්ල වහවහා දුරු වෙලා මේ ලංකා දීපය ඉතාමත්ම පුණ්‍යවන්ත දේශයක් බවට පත්වෙලා ලෝකයටම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ නිවන් මග දහම් මග සුගති මග බෙදා දෙන උතුම් දීපයක් බවට ධර්ම රාජ්‍යයක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ ලෝකයට බෙදා දෙන උතුම් දහම් පණිවිඩයෙන්
සතර අපායට වැටෙන්න ඉන්න සත්වයන් එයින් ගලවනවා සතර අපා දුකින් නිදහස් සුවසේ පාරමී පුරාගෙන අමා නිවන් සුව අවබෝධ කරගන්න මඟ කියා දෙනවා ඒ අනන්ත වූ ගුණේ තිසි සද්ධර්මිය අනුභවයේ හිමයි ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් අද දවසේ බුදුගුණ දේශනාව සිදු කොට වදාළ පූජනීය රාද ස්වාමීන් වහන්සේටත් බුදුගුණ සත්‍යක්‍රියාව සිදු කරන්නට හේතුන් අපේ පින්වත් කුංචි ස්වාමීන් වහන්සේලා දෙනම වහන්සේටත් උතුමන් වහන්සේලාගේ ආදරණීය දෙමව්පියන්ටත් ඒ වගේම ශ්‍රී සුමේද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේහි වැඩි සිටමින් අපිත් එක්කතු වෙච්ච අපේ පූජනීය සිරිනන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම සම්බුද්ධ පූජාව සකස් කරලා සම්බුද්ධ පූජාවන් පසේ බුදු මහරහතන් වහන්සේලාට ඒ පූජාවන් පැවැත්වන්නට නිරන්තරයෙන් උපස්ථාන සලසාලන අපේ පින්වත් ශ්‍රී සුමේද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන වාසී තරුණ පින්වත් දරුවෝ ඒ දෙමව්පියෝ දායක පින්වත්තුන් හැම දිනාටමත් ජාත්‍යන්තර කලණ මිතුරු සංවිධානයේ පින්වත් තුසිත රාජපක්ෂ මහත්මයා ඕසදි නෝන ගීතානි නෝන එවැගේම ගයාන් මහත්මයා ආදී කොට ඇති කලණ මිතුරු සියලු දෙනාටමත් අපේ මේ සංවිධානයත් එක්ක එකතු වෙලා දෙලෝ යහපත පිණිස කටයුතු කරන අපේ පූජනීය මහා සංඝ රත්නයටත් මේ වැඩසටහන සමග සහ සම්බන්ධව බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ලෞතුරා සම්බුද්ධ ශාසනය පිහිටාදාර කරගෙන කටයුතු කරන අපේ මේ පින්වත් සහභාගි වෙන කරණ මිතුරු මව්පියවරු දූදරු සෑම දෙනාටමත් අපි ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මෛත්‍රියෙන් යුක්තව පුණ්‍යානුමෝදනා කරනවා පින්වත් ඔබ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා ගෙවන විනාඩියක් තප්පරයක් පාසාම ත්‍රිවිධ රත්නයේ සූවිසි මහා ගුණ බලයේ අසීමිත ආරක්ෂාව රැකවරණය නිරතුරුව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා පෙර පස වැඩෙන පුර සඳ මඩලක් සේ දිනෙන් දින දාන පිය වචන සමානාත්මත ආර්ථ චර්යා සතර සංග්‍රහ වස්තු ගුණ නුවණින් වැඩි සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි දියුණු වෙත්වා මෙලෝ ජයගෙන පරලෝ ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සාන්ත සුන්දර වූ අග්‍ර වූ අමා නිවනින් සැනසෙන්ට මේ කුසල් මහ පොළොවක් සෙයින් පිහිට උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුණු අප සියලු දෙනාගේම ඥාති හිත මිත්‍රාදි සැමටත් මේ උතුම් කුසල් ඒකාන්තෙන් අනුමෝදන් වෙත්වා ඒ ඇත්තන්ගේ සසර ගමනද සුවපත් භාවයට පත්වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරලා පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම පින් ඇති සක්දෙවිඳුන්ට සතරවරම් දෙව් මහරජවරුන්ටත් බ්‍රහ්ම රාජවරුන්ට මේ උතුම් කුසල ධර්මයන් අල්පේ සාක්‍ය මහේ සාක්‍යන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් දිවේ මේ ආවුස වර්ණ සබ බල ප්‍රඥා අභිවර්ධනීය වෙත්වා සීල සමාධි ප්‍රඥා ගුණ සපුරාගෙන සාන්තමා නිවන් සුවයෙන් සැනසෙන්ට දෙවියන්ටත් මේ කුසල් උපකාර වේවා කියලා මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරනවා දෙවියන්ට ඥාතීන්ට සියලු සත්ත්වන්ට පින් දෙන්නට ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු
සබ්බ සම්පති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු මාහත මෙම කුසලය සියලු දුකින් අත මිදී ලබන්නා වූ ලෝතුරු අමා නිවන් සුවය පිණිස උපකාර වේවා සාදු 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 සියලු දිනාට මුතුන් අනන්ත බුදු ගුණ බලයෙන් දහම් ගුණ බලයෙන් සංඝ ගුණ බලයෙන් සියලු යහපත සැපත ආරක්ෂාව ආශිර්වාද වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා මහා සංඝ රුවනට වන්දනා කරගන්නට අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන් සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු සියලු දෙනාට මුතුන් තෙරුවන් ගුණ බලෙන් හැම යහපතක් සැපතක් සැනසෙල්ලක් සාන්තියක්ම සැලසේවා තෙරුවන් සරණයි. හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ප්‍රමාණ පින් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් සියලුම කල්ලාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙන් ඔබ වහන්සේට පුණ්‍ය නමෝදනා කර සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේ හොඳයි ඒ ඔබ වහන්සේ මගේ කුතුහනේ අපේ ජාත්‍යන්තර සුමේද බාල මධ්‍යස්ථානයේ වල වාසි පාල සාධනි පාලන් වහන්සේ උන්වහන්සේ නිසාම තමයි අපිට පසුගිය කාලෙත් අද දිනේත් මේ ආකාරයෙන්ම මේ විදියට මේ බුදු ගුණ සත්‍යක්‍රියාව සිදු කරමින් ඉතාම සාර්ථකව ඉතාම මනහරව ඉතාම සිංගි සිත්තත් ගන්න අයුරින් සන්තානයේ ශ්‍රද්ධාව ඇති කරමින් ලෝක ස්වාසී සත්‍යයටත් ආශිර්වාද කරමින් කොරෝනා කාලයේ මෙන්ම අද මේ වර්තමානයේ පවතින උදුර හමුවෙත් අපේ රට සියලු දෙවියන්ගේ ආරක්ෂා කර ගැනීමටත් සියලු බුදුරජාන් වහන්සේලාගේ අනුහසින් ඒ සියලු බුද්ධ ශක්තියෙන් අනුමසයෙන් බුද්ධ ගුණ බලයෙන් මේ රට ආරක්ෂා කර ගැනීමට ආශිර්වාද කිරීමට හේතු වාසනා වුණා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී සස දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ විශේෂයෙන් ඔබ වහන්සේගේ දෙමාපියන්ට ඔබ වහන්සේ වැඩිහිටි දෙමාපියන්ට සහ ඔබ වහන්සේ ගුරුපාදීන් වහන්සේලාටත් මේ අවස්ථාවේදී අපි ඉතාම ගෞරවයෙන් පුණ්‍ය අනුමෝදනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ. හොඳයි අපි එහෙමනම් හෙට දිනේදී අපි පුංචි මතක් කිරීමක් අපහා සමග බම්බලපිටිය ඥානවලෝක හිමිපාණන් වහන්සේ එක්තු වීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන වේලාව දන්වන හෙට දිනේ 6ට සුපුරුදු පරිදි අපේ මග්ග විහාර හිමිපාණන් වහන්සේ අපහා සමග එක්තු වෙනවා සුමුදුර ධර්ම දේශනාවකට. උන්වහන්සේ මෑත කාලයේදී අපහා සමග එක්තු වෙන ඉතාම දක්ෂ අද ශාසනයට විශාල ප්‍රේවරක් සිදු කරන්නා වූ භික්ෂුන් වහන්සේ නමක් ඒ ඔබ හැම දන්නවා. ඒකම හෙට දිනේදී උන්වහන්සේ සමගම ඉන්පසුව අපේ බම්බලපිටිය ඥානලෝක හිමිපාණන් වහන්සේ විශේෂයෙන් ඉන්දියාවෙන් වැඩම කරා ඊයේ හෝ පෙරේදා දිනෙහිදී ඉතින් අපිට පුළුවන් වුණා උන්වහන්සේට මේ පණිවිඩය යවන්න. උන්වහන්සේ පිළිගත්ත අපේ ආරාධනාව. ඉතින් හෙට දිනෙදිත් ලැන්න වේලසෙනින් පැමිණීම හොඳයි, නැත්නම් ඉඳ පහසුක නැති වෙන්නත් පුළුවන්. සමහර උන්වහන්සේලට ප්‍රදාම් සමාජික වැඩි වෙනවා. මේක ගැන පොඩ්ඩක් හිතන්න. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වය උඩ බොහොම සංසුන්ව ගෙවල් ඇතුළට ඉඳීම හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් කලබලකාරී වාතාවරණයට යොමු වෙන්නේ නැතුව මේ හැම දෙයක්ම බුදුගුණ බලයෙන් අපේ රටේ ආරක්ෂා කරන දිව රජාවන වහන්සේලාගේ ආනුභාවයෙන් සමතිකට පත්වී අපේ රටේ හැරුම් ලක්ෂයක්ම මේ වේවි. අපේ රටේ දියුණුවෙන් දියුණුවට යන්නා වූ ශාසනය සුරකින්නා වූ ලෝකයට බුදුදහම යන බබලවන මහා හැරුම් ලක්ෂ මෙහෙම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි තෙරුවන් සරණයි. මම අපේ ගායන මහත්තයට යම් මොහොතරි යොමු වෙන්න යම් කිසි පයිඩියක් විදිහට කරන්න. තෙරුවන් සරණයි. චිර දිනාටම අපේ ස්වාමීන් වහන්සේ
අපිට විශාල මං හිතන්නේ උපකාරයක් කරන මේ අවස්ථාවේ මේ කොළඹ ඉඳලා නුවරට වඩින ගමන්මුත් මේ ඒ මග මේ කරදර බාධක තියෙද්දිත් උන්වහන්සේ අපි සමග එක් වෙලා මේ කටයුත්තට සම්බන්ධ වෙලා මේ ඒ සම්බන්ධ වීමම ආශ්චර්යයක් උන්වහන්සේගේ කරුණාව අපි ගොඩක් අගය කරනවා ඒ වගේම මේ මං හිතන්නේ අනිත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටමත් මං හිතන්නේ අපි පුණ්‍ය අනුමෝදනා කර සිටිනවා මේ 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 අවස්ථාවේ අපිට ඉතාමත් කෙටි කාලයකින් දැනුම් දීලා අපි හැම සම්බන්ධ වුණාට ඒ වගේම අපේ සියලු පිරිසටත් අපි මේ බොහොම මේ කෘතඥතාපූර්වකව පින් දෙනවා මොකද මේ මේ පිරිසත් තාමත් කෙටි කාලයකින් තමයි අපි මේ වැඩසටහන සම්බන්ධ වුණේ මම මේ මේ බුදුගුණ සත්‍ක්‍රියාව යන අතරේ මට මතක් වුණ කාරණයක් තමයි මේ අපි පුළුවන් කමක් තියෙනවා නම් අපි සියලු දෙනාම මේ බුදුගුණ එකක් එකක් නිතර ඒ ගුණයන්ගේ තේරුම මෙනෙහි කරන්න ඕනේ ඒ මෙනෙහි කරලා අපි ඒක හොඳට හිතට කාවද්දා ගත්තට පස්සේ ඒ ඒ ගුණ මේ අපි සත්‍යක්‍රියාව කරනකොට අරහන් බුදු ගුණය කියනකොටම ඒ ගුණය මතක් වෙනවා අන්න ඒක තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ මොකද ඒක ඒ ඒව එහෙම වෙන්නම තමයි අපේ මේ බුදු ගුණ සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලය වැඩි වෙන්නේ එහෙම කළොත් තමයි ඉතින් ඒක නිසා ඒකත් පොඩ්ඩක් මතක් කරන්න කැමතියි අයිත් එක අපි තව කෙලෙසක් තියනවා මේ තව කීයක් වඩන්න තියනවාද කියලා අපි බලන මේකකුත් තියනවා ඒ කෙලෙසේ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ තව කීයක් වඩන්න තියනවාද කියන එක බලන්නේ නැතුව අපි මේ මේ අරමුණටම හිත යොදවලා ඒ අරමුණේම පිහිටාගෙන බුදු ගුණයම අපි හිතෙන් මේ අරමුණු කරගෙනම මේ සත්‍යාව කරන්න ඕනේ කියලා පොඩ්ඩක් මතක් කරන්න කැමතියි මොකද නැත්තම් අර ඔය ඒ කෙලස් ධර්ම නිතරම ඉදිරිපත් වෙලා තව කොච්චරක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා මට මේ කරුණ දෙක මතක් කරන්න කියලා හිතුණා. ඒ වගේම අපි අනිත් කාරණාව තමයි අපි අර 14 වෙනිදා මේ මාසේ අපි පැල බෙදා දීමේ දන්සලක් පවත්වනවා. ඒ ගැන අපි පොඩ්ඩක් මතක් කරන්න කැමතියි ඔබලගේ ගමේ හෝ නගරේ කවුරු හරි ඉන්නවා නම් ඒ පිළිබඳ අපි මූලික දැනුවත් කිරීමක් කරන්න කැමති මේ දාලා තිනවා මේ අපේ ඖෂධ නංගි මම හිතන්නේ මේ පරදන්සල ගැන ගීතා නංගි හරි ඖෂධ නංගි හරි මම හිතන්නේ ඒක හරි වැදගත් මොකද අපිට ශ්‍රී ලංකාවේ ඉදිරියට අනාගතයේ වෙනුවෙන් අපි ශ්‍රාම්පෝෂිත වෙන්න අපිට දෙයක් වවා ගන්න පුළුවන්කම තියෙන නිසා මේ අපේ සරු පොළොව සහ අපි අපේ ගෙවත්තේ හෝ මහල් නිවාසේ අපිට මේක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඒක විශේෂයෙන් වැදගත් වෙන කරුණක් කියලා අපි මතක් කර සිටිනවා. ඔබට සම්බන්ධ වෙන්න බැරි වුණත් ඔබ අනිත් කාට හරි මේක ගැන දන්නනවා නම් මේ ඒ වවා ගන්න පුළුවන්කම දන්නවා නම් අපි අත්‍තරම මේ අපේ කල්න මිතුරෝ සහ පාත් නිර්වාණ ඒ සංවිධාන වලින් අපි පිරිස දැනුවත් කරන්න අපි උත්සාහ කරනවා අපිට යොමු වෙන්න පුළුවන් මේ මේ පෝස්ටරේ තියෙන විදිහට ඒ ඊමේල් පණිවිඩය වල ඒ සමෝටම ඒ පිළිබඳ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමති කට්ටියට සහ ඒ පිළිබඳ කරුණු දැනගැනීමට කැමති කට්ටියට අපිට උදව් උපකාර කරන්න පුළුවන් හොඳයි ඒක තමයි මට තියෙන පණිවිඩය අද එහෙමනම් නැවතත් මම යොමු වෙනවා අපේ දුස්ත මහත්මයාට දුස්ත එනම් ඔර කියන්න තියෙන දේමක් ඔව් අපිට අදහස් යෝජනා තියෙනවනේ නේද අපිට ඉදිරිපත් කරන්න කියන්නේ ඒක තමයි ගන්න මම හිතුවේ මයික් ඔන් කරන්න යම්කිසි ප්‍රශ්න අදහස් යෝජනා හෝ යම්කිසි තියෙනවනම් දැනගන්න අපේ මෙතන ඉන්නේ හැමදාම මම හිතන අපිත් එක්ක බුද්ධ දිනේට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍ර මිත්‍රයන් මම හිතන්නේ මේ රාවේ ලංකාවේ සියලුම මම හිතන්නේ ලංකාව පුරාම මෙදිරි බලේ විසන්දුවමින් පවතිනවා ඉතින් බොහෝ මම හිතන්නේ බොහොම චුට්ටක් බැටරිය තියාගෙන ඉන්න කට්ටිය තමයි ඇත්තේ ඉතින් හොඳයි ලංකාවේ ඉන්නයි කියන මම කියන පිට රටින් ඉන්නයි කියන නෙමෙයි හොඳයි එහෙනම් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවනම් යොමු කරන්න පුළුවන් තෙරුවන් සරණයි මයික් ඔන් කරන අවස්ථාව දෙන්න අත උස්සුවක් කමක් නැහැ ඒතර අපිට පුළුවන් එක එකනට එනම දෙන්න අවස්ථාවක් තෙරුවන් සරණයි සරණයි තුස්තේ කතා කරන්න පුළුවන් නේද
අපිට මේ ධර්ම දේශනාවලට ආධාර කරන්න පුළුවන්ද අපිට පුළුවන් පමණි සහභාගී මෙහෙමයි අපි දැනට මේක ඔබ දන්නවා සුපුරුදු පරිදි අපි සාගස්මුණි හිමිපාණන් වහන්සේගේ විහාරස්ථානයේ භාවනා මධ්‍යස්ථානයේ තව පවත්වන්නේ. ඉතින් කැමැති කෙනෙකුට පුළුවන් සාගස්මුණි හිමිපාණන් වහන්සේ සමග සම්බන්ධ වී මල් වලට හෝ ගිලම්පස්වලට හෝ යම්කිසි ආධාරයක් කිරීමට. ඉතින් ඒක ඔබ සතුටින්ම කරනවා නම් ඒ පිළිබඳව ටෙලිෆෝන් නම්බර් එක අපිට දෙන්න පුළුවන් සාගර හිමිපාණන් වහන්සේගේ. ඔසිලාව තියෙනවා අයියේ. මගේ ගාව තියෙනවා ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා බලන්න. දැනට එහෙම කරපුවාම හරි දැනට අපි අපි දන්නවා දැන් මෙතන කල්යාණ මිතුරුවත් එකතු වෙලා මේ මේකට සත්කාට එකතු වෙනවායි කියලා එකද යම්කිසි අපි මුදලක් ලබා දුන්නා උන්වහන්සේටත් ගිලම්පස සහ මේ සඳහා එමුට උන්වහන්සේට මේ මුල් දවස් දෙක තුනේ මල් හොයාගන්න තාම බැරි වෙලා තියෙනවා හෙට දවසේ කොහොමද කියලා දන්නේ නැහැ ඒත් ඉතින් පුළුවන් නම් උන්වහන්සේ සඟ සම්බන්ධ වුණා ලොකු දෙයක් මල් ටිකක් හරියවන්න පුළුවන් නම් ලොකු දෙයක් මට ඒකට සහභාගී වෙන්න පුළුවන් මාසේ නම්බර් එක මගව තියෙනවා අයියේ. හරි, තෙරුවන් සරණයි. අප්‍රමාණ පිං. ඊරෙන්නම් තව ප්‍රශ්න තියනවද? එකම අපි බලනවා යම් කිසි අයුරකින් අපේ කැන්සර් හොස්පිටල් එකට අපේක්ෂා රෝලට යම්කිසි පරිත්‍යාගයක් කරන්න පුළුවන්ද කියලා තාමත් අධ්‍යයනය කරමින් සිටිනවා අපිට යම්කිසි බඩු ලිස්ට් එකක් ලැබුණා ඒකට අවශ්‍ය බඩු ලිස්ට් එකක් නඩ තාම මම මිලදපොලේ මිල ගණන් හොයමින් සිටිනවා තාමත් ඒව එකක්වත් ලැබුණේ නැහැ ඉතින් විදේශ මිලදපොලේ ඇහුවා තාම මේ දෙක පැත්තෙම හම්බුනේ නැහැ එම හම්බ වුණොත් අඩු වශයෙන් එක මොකක් හරි එක මේ ඖෂධයක් කොහොම මාසකට මාස දෙකට තුනකට අවශ්‍ය ප්‍රමාණයක් අරන් දෙන්න තමයි මට හිතුනේ දැනට එතන EDP එකේ මම හිතන ඖෂධ 31ක් විතර තිබුණා අත්‍යවශ්‍යම ඖෂධ ඒ වයින් කීපයක් මාක් කරලා තිබුණා ඒ ගොඩාක් අත්‍යවශ්‍යයි දැනට වෙලදපුලේ නැහැයි කියලා ඉතින් මට තාම හරියටම කිව්වට දැන් දවසක් වෙනවා තාම හරියටම මිල ගණන් ලැබුණේ නැහැ ඉතින් ඒ හා සමානත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් ඔබට පුළුවන් කෙලින්ම අපේක්ෂා රෝල් හා සමග සම්බන්ධ වී සුපකාරයක් කරන්න මම ලංකා පුරාම ආරෝග්‍ය ශාලා ගත්තේ නැහැ මොකද මේ අවස්ථාවේ කරන්න ටිකක් අමාරු හින්දා ඉතින් අපි මම හිතන්නේ අපේක්ෂර වල ඉන්නේ ගොඩක් අය ඔබ දන්නවා මරණාසන්න මොහොතක ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් නැයි ගොඩක් අය ජීවත් වෙන්නේ බෙහෙත් වලින් වේදනාව නැති කරගන්නේ බෙහෙත් වලින් ඉතින් පොඩි දරුවොත් ඇති ඉතින් ඒක නිසා මම වැඩිපුර මේ පැත්තට යමු නා ඒකත් අපි තව බලමු ඉදිරියටත් ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න කරුණාගොඩ මහත්මිය යම් කිසි ක්‍රියාවක් කියන්න තියෙනවා නම් මයික් එක ඔන් වෙලා තියෙනවා ඔව් එහෙමනම් වෙන ප්‍රශ්න නැත්නම් අපි වෙන දැන් මම හිතා පැය 3කටත් වැඩි කාලයක් මම හිතා සම්බන්ධ වෙලා හිටියා ගන්න අපි එහෙමනම් අපිට පුළුවන් නේද අද දවස වැඩි කටයුතු කරන්න ඔව් අපි අවසන් කරමු නේද ඔව් ඒක හොඳයි එහෙමනම් අදට නියමිත අපේ මේ බුදුගුණ සත්‍යක්‍රියාව අනුගතව මේ වැඩසටහන මෙතෙන් නිමා කරනවා හෙට දිනෙදිත් 6ට අපහා සමග සම්බන්ධ වෙන්නේ ඒතකොට හෙට දිනේ අපහා සමග සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම අපේ මග්ග විහාර හිමිපාණන් වහන්සේ ධර්මදේශය සඳහා සහ බලංගොඩ සමාවෙන්න අපේ බම්බලපිටි ඥානලෝක ස්වාමීන් වහන්සේ තමයි අපිට හෙට දවසේ ධර්මදේශන දෙකක්ම ඔබට සමන්විත ලැබෙන්න ලැබෙනවා මම හිතන්නේ මේ තුස්ත අපිට මේ කට්ටි ටිකක් කලින් සම්බන්ධ වෙන්න කියන්න පුළුවන් මොකද නැත්තම් අපිට ඉඳ පහසු නැති වෙයි කියලා හිතනවා ගොඩක් කට්ටි සම්බන්ධ වෙන්න නිසා නේද ඒක තමයි දැනට 500කට සම්බන්ධ වෙන්න පුළුවන් ඒක නිසා වේලස් අපි දන්නේ හෙට තත්ත්වය කොහොමද කියලා රටේ ගයන් අපි සමහර වෙලාවට මේ ලයිට්ස් එහෙම නැතුව ගියොත් විදුලි බලය නැතුව ගියොත් ගොඩක් අය සම්බන්ධ වෙන්න බැරි වෙයි. ඒක නිසා කොහොමද කියලා දන්නේ කෝකටත් වීලපයි සම්බන්ධ වෙන්නේ හොඳයි කියලා මට හිතෙනවා විනාඩි 15කට කලින්වත්. එහෙම හිතනවා මම. අපේ මම හිතන්නේ අයිරින් මහත්මිය දැන් මොකක් හරි මේ කියන්න බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ ඒක අපි ඉඳ දෙමු නේද?
හොඳයි කියන්න කතා කරන්න. තෙරුවන් සරණයි තිස්ස මහත්මයා මේ මමත් අර අදහස් කරේ දැන් අර කැන්සර් හොස්පිටල් එකට දැන් අපිට ලංකාවෙන් මම ඉන්න විදේශයක නම් ලංකාවෙන් බෙහෙත් ගන්න බෑ ඉතින් මේ අපිට හරියට මේක දැන් මෙහෙන් උනත් අරගෙන යවන්න අමාරුයි ඉතින් ඒ බෙහෙත් යවනවා නම් ඇත්තටම ඒක ඉක්මනින් කරනවා නම් හුඟක් හොඳයි ඒකට අපිට සහභාගී වෙන කීප දෙනෙක්වත් ඉන්නවා මම කතා කරලා සහභාගී වෙන්න කැමතියි ඔබතුමාට ඒ මුදල් දෙවල් අර අපි මේ අර කොවිඩ් එකේදී කරා වගේ එහෙම කරොත් හොඳයි කියලා හිතෙනවා මොකද තනි තනිම කරන්න බැරි අමාරුයි එහෙමයි අයන් මහත්මිය සත්‍ය වශයෙන්ම අපේ ලංකාවෙන් ලබා දෙන එක තමයි ඉතාම පහසු මගේ කොවිඩ් ඒ වතුරු කාලයේ තියෙන අත්දැකීම් හැටියට අපේ ලංකාවේ බෙහෙත්වල සහ වෛද්‍ය උපකරණ මිල එකට 7-8 ගුණයකින් ගාන වැඩි ඉතින් අපිට හරිම විශිෂ්ට ජනකයි අපේ දුප්පත් රටේ එකම බෙහෙත උදාහරණයක් වශයෙන් අපි ගත්ත අපිට ඔබට මතක ඇති අපි ගත්ත මාස්ක් ගත්තා මේ නන් රීබ්‍රීපිටබල් මාස්ක් කියලා එකක් ගත්තා මේ මාස්ක් එක මං හිතන්නේ අපි ලංකාවෙන් ගත්ත රුපියල් 1600ක් වගේ මුදලකට ඒක ඕස්ට්‍රේලියාවෙන් ගත්තේ ඩොලර් 1.25කට එතකොට ඩොලර් එක තමයි රුපියල් 150කට ඉතර වගේ ඒතන සීපැප් බයිපැප් මාස්ක් කියන එක අපි ගත්තා අනුරාධපුර හොස්පිටල් එකට ඔබට මතක ඇති අපිට ඒ වෙලාවේ මාස්ක් 40ක් කියලා රුපියල් 23000කට මාස්කයක් ගත්තේ 18 10 23000 අතර වර්ග දෙකක් ගත්තා ගාන දෙකකට ඒකම අපිට චයිනා වලින් ගත්තේ ඩොලර් 18ට ඉතින් එකම අර අපි ගත්ත මේ සීපැප් බයිපැප් මැෂින් එක මේ රෙස්මේඩ් මැෂින් එක 100 කියන එක ස්ටලා 100 කියන එක ලංකාවේ ඩිස්කවුන්ට් එකක් දීලා මට හම්බෙච්ච ප්‍රයිස් එක තමයි 1.2 මිලියන් 1.25 මිලියන් එක දොලොක්ස් 150,000ක් ඒකම මම ඉන්දියාවෙන් ගත්තා 104කට ඉතින් ඔබට තේරෙන්න ඕන ලංකාවේ කොතරම් මිල වැඩිද කියලා ඉතින් ගොඩාක් ලොකු ලාභයක් තියාගන්නවා මම හිතන්නේ වෙලදුන්න අතන මම දන්නේ ඇයි කියන්නේ ඒක අර සීපැප් මැෂින් එකේ 108ක ලාභයක් තියෙනවා ඒක හින්දා තමයි ලංකාවේ වෙළඳපොළෙන් බඩු ගන්න හිතෙන්නේ නැත්තේ ඉතින් ඒක ගත්තාම අපිට තව පස් දෙනෙකුට දෙන්න පුළුවන් අවස්ථාවක් නැති වෙනවා ඉතින් ඒ වුණාට පිටරටින් ගන්නවයි කියන්නේ ඒක හරිම අමාරු කාර්යයක් මොකද මේ බෙහෙත් බඩු කියන ඒවා අපිට එහෙම ඉම්පෝට් කරන්න බෑ නිකන් අපි කැසට් එකක් මේ මොකද ඒ වගේ මේ විදුලි උපකරණයක් ගේනවා වගේ ඉතින් ඒකට අවසර ගන්න ඕන මේ අවසර ගැනීමේ කාර්යය ඉතින් අපිට සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් ඒකට ගියපාර අපි ඒක නිසා අපි එම්බසි මාර්ගෙන් එම්බසඩර්ස්ලට කතා කරලා තමයි ඒවා අපි අර එම්බසඩේ කෙනෙක් කියනකොට VIP කාගු හැටේ වුණා නේ ඒම විදිහට අපි ගෙන්න ගත්තේ ලංකාවට. ඒ සඳහා අපිට ගොඩාක් මහන්සි වෙන්න වුණා. ඒ වගේම අපිට ලංකාවෙන් ඒ ආයතනෙන් ඒවට ඇප්‍රෝල්ස් ගන්නත් උනා කෙසේ වෙතත්. ඉතින් මේ කාර්යභාරය ටිකක් ලොකු කාර්යභාරයක්. ඉතින් වෙහෙස ගොඩක් වෙහෙසෙන්න ඕන. ඉතින් අපිට ලංකාවේ බෙහෙත් නැහැ කියනවනේ. මේ පාර අපි බැලුවේ ලංකාවේ මිල 125ක් 30ක් කියම වැඩි වුණත් කමක් නැහැ. ඒත් ලංකාවෙන් ගමු දැන් අවශ්‍යතාවයත් වැඩි හින්දා එහෙම ගමු කියලා. ඉතින් තාම මට මිල මුදල් ලැබුණේ නැහැ. මොකද මහත්මිය කිව්වේ? ලංකාවේ බෙහෙත් නැහැ කියලා කියනවා නේද? ඔව් ලංකාවේ මම ඒක මම හොයලා බැලුවා. මම අපේක්ෂා රෝහලට දැන් උපකාර කරන වෛද්‍යවරයෙක් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට කියනවා මේ පුච්ච මේ මං හිතන්නේ මේ ඇසෝෂියේෂන් එකක් ඒගොල්ලන්ගේ පෞද්ගලික වශයෙන් දැන් කාලයක් තිස්සේ කරන ඒගොල්ලන් කිව්වා බෙහෙත් දැනට තියෙනවා කියලා කිව්වා. දැනට අපේක්ෂා රෝහලට අවශ්‍ය බෙහෙත් හැමතැනම නැහැයි කියලා කිව්වා. ඒ ආසන්නයේ තියෙන ෆාමසිස් දෙක තුනක තමයි තියෙන්නේ කිව්වා. බෙහෙත් සාමාන්‍යයෙන් රුපියල් 2000කට වගේ ගිය බෙහෙතක් දැන් රුපියල් 8000ක් වගේ යනවා. හැබැයි බෙහෙත් තාම ලංකාවේ තියෙනවායි කිව්වා. බෙහෙත් වලින් ගියක් නැහැ කිව්වා. ඔහොම කරා ආධුනික අධ්‍යයක් නැතුවත් ඇති අනිවාර්ය බෙහෙත් තවම ගන්න කියන එකේ කීප ලිස්ට් එකේ බෙහෙත් තියෙනවා කියලා කිව්වා. ඔව්. අපි බලමු කොහොමද වෙන්නේ කියලා අපිට ආරම්භ දෙන්න පුළුවන් නම් මම හිතුවේ මෙහෙම මාස 3කට විතර වගේ අපි එක අපි කියමුකෝ අපි නිකන් උදාහරණයක් වශයෙන් කියමුකෝ පැනඩෝල් කියලා. පැනඩෝල් අපි පෙත්ස අපි පැනඩෝල් අවශ්‍ය මාසෙට පෙති 500ක් නම් අපි මාසෙට පෙති 500 ගානේ මාස දෙකකට එකපාර ආරම්භ දෙනවා. එතකොට ඒගොල්ලන් දන්නවා මේ 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 අනලිමිට් රෝ විතින් මේක ලැබෙනවා. හරියටම කියලා. ඒත් ඒගොල්ලන්ට පුළුවන් අනිත් බඩු හොයාගන්න. මම මේ හිතුවේ ඒකයි. මොකද ඔක්කොමල්ලා එකම ලිස්ට් එක බලලා එකම බඩු දෙගින්නේ කරන් දීලා ඒක නාස් වෙනවට වැඩිය ඒක අපිට අපි දැන් උදාහරණයක් අපි කියන අපි මේක ආරම්භ දෙනවා. ඉස්සර වශයෙන්ම අපි ආරම්භ දෙනවා මාසෙකට. එතකොට ඒ මාසයක් යනකම් ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බඩුව වෙන කෙනෙක්ගෙන් ඉල්ලන්න. මම නිකන් මට එහෙමයි සිතවිල්ලක් ආවේ.
කියන අවසරද මම අයිරා ඔව් ආස අයිරින් ආත්මියම දෙනවක් නේ එහෙමයි මේ මම මේ පහුගිය දවස්වල මේ සහභාගී වුණා තවත් විධිමත් ආයතනයක් කැනඩාවේ සර්ණපාල් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව කරනවා මේ එතනින් කරන්නේ ලංකාවේ දැන් ඩොලර් නැති නිසා මෙහි කැමැති අයට පුළුවනේ ලංකාවේ හොස්පිටල් ඉල්ලනවා සමහර බෙහෙත් ලංකාවේ නැහැ කියලා මේ ඒක විධිමත්ව කරනවා මේ ලංකාවේ මෙඩිකල් ඇසෝෂියේෂන් එකේ ડોක්ටර් හම්දානි කියලා පෞගේ දවසට තිබුණා කන්ෆරන්ස් එකක් මමත් සහභාගී වුණා මේ අපි ඩොනේෂන් දුන්නාම ලංකාව කියනවා අපි මේ බෙහෙත ගෙන්නන්නේ මේ රටෙන් ඕගලන්ට පුළුවන් නම් ඒක ගෙන්නලා දෙන්න කියලා එතකොට ඒගොල්ලන් ඒ අවශ්‍ය හොස්පිටල් වලට බෙදා හරිනවා අවශ්‍ය ප්‍රමාණයට එක එක හොස්පිටල් කියනවා අපිට මේව නැහැ කියලා දැන් සාමාන්‍ය ටෙක්ස් මැසේජස් උතේනවා අපිට ඒවා අපි යොමු කරාම මේ ආයතනයට මම ඊමේල් එක දැම්මා මේ චැට් එකට ඒ ආයතනේ ඒ ඒ ෆෝරම් එකකින් කරන්නේ කැනඩාවල දොස්තර වරුන් එකතු වෙලා ලංකාවත් එක්ක සහ මේවා වෙලා ඒගොල්ලෝ කියනවා අපි මේ බෙහෙත ගෙන්නන්නේ මේ රටින් අපි මේ බෙහෙත ගෙන්නන්නේ මේ රටින් ලංකාවේ ඩොලර් නැති නිසා පිට රටින් ණයට පුළුවනේ ඒක ස්පොන්සර් කරන්න ඒ බෙහෙත කැමති කැමති අයට කැමති ප්‍රමාණයට දැන් දැනට ලංකාවේ account එකට ඩොලර් 45000ක් විතර කට්ටිය මේව කරලා තිනේ ඒ සල්ලි වලිනුත් බෙහෙත් ගෙන්නනවා නමුත් ඒක මදි නිසා අපිට පුළුවනි තනි තනිව මේ බෙහෙත ස්පොන්සර් කරන්න පුළුවන් නම් අහවල් රටෙන් අපි ඒකට ඩොලර් ඇරියම ඒ බෙහෙත කෙලින්ම ලංකාවට යවනවා ඒක බොහොම විධිමත් කරපු මේ වැඩපිළිවෙලක් මං ගොඩ පැහැදුනා ඒ ගැන මේ මොකක් හොස්පිටල් වලට දැනටම බෙහෙත් අම්බල තිනේ එතකොට අර එක එක හොස්පිටල් වලට තනි තනිව කරනවට වඩා ලංකාවෙන් විධිමත්ත්වයේ අවශ්‍ය අවශ්‍ය බෙහෙත් බෙදා හරින අවශ්‍ය හොස්පිටල් වලට මේ මම වෙබ්සයිට් එක දැම්ම කැමති කෙනෙකුට පුළුවන් ඒකටත් සහභාගී වෙන්න. හොඳයි. හොඳයි බොහොම ස්තුතියි මං හිතන්නේ සත්ක්‍රියාව කරාට මං හිතන හැටියට ඒ විස්තර බොහොම වැදගත් අපිට මේ මේ ප්‍රමාත්ම මොකක් හරි තමයි අපිට පුළුවන් ඒකට උදව් කරන්න ඒකයි අපි සල්ලි අරින්නේ ඒ ආයතනේ මේඩිකල් ඒ මේ මෙඩිසින් ලංකාවට යවන කොහේ හරි එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව හෝ ජර්මනි හෝ කොහේ හරි ඉන්දියාව හෝ කොහේ හරි ඒ බෙහෙත ලංකාවට ගෙන්නන්නේ කොහෙන්ද එහාට අපි සල්ලි යවපුවම ඒ බෙහෙත යනවා මේ මේ සංවිධාන මාර්ගයෙන් ලංකාවට එතකොට පුළුවන් විධිමත් වේ ඒක බෙදා හරින්න ඔව් ඇත්තම දැන් ඒකේ විශාල මේ මේ ක්‍රියාවලියක් තියෙනවා ඒකේ NMR එකයි මේ මේ එතකොට medical supplies division එකයි එතකොට health ministry එකයි ඔක්කොම සම්බන්ධ වෙලා කරන නිසා ඒක ගොඩක් ලොකු ක්‍රියාවලියක් ඒක ඒක නිසා අර ඒ අපි දැනගන්න ඕනේ හරියටම ඒ ඒ ක්‍රියාවලිය ඇතුලෙන් වෙනවාද කියලා ඔය සංවිධානය කරන කට්ටිය ඒ ටික කරනවා නම් ඉතින් අතෝෂෙන් මේ විදියට යවන එක හරි පහසුයි. ඔව්. දැන් දවස් දෙක තුනක් ඉස්සර මමත් ඒ ෆෝරම් එකට සම්බන්ධ වුණා. ඒක කරන විදිය කියනකොට ඇත්තටම හිතනවා ඒක තමයි හරිම ක්‍රමය කියලා. මොකද දැනට ඔය අවශ්‍ය බෙහෙත් සප්ලයි කරන්නේ හොස්පිටල් වලට උතරින්ද ඒ ડોක්ටර් හම්දානි එයා දන්නවා මේ කොහොමද ඒක කරන්නේ කියලා. ඒක නිසා එයා තමයි මේ ලංකාවේ හැම හොස්පිටල් එකකටම අපි යවනවනේ එයා කියනවා
අපි වත් ගෲප් එකේ තියන්න එතකොට අපි දන්නා අපි දෙන්න ඕනේ නැහැ මෙතනින් මේ අහවල් කෙනා මේ බෙහෙතවල තිනවා කියලා. ඒ කියන්නේ ඒක හුඟක් පිළිපත් කරන වැඩක්. ඒක නිසා මම හුඟක් පැහැදුනා. මම ඩොනේෂන් කරා කැමති කෙනෙකුට ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා මේ කැනඩාවේ දොස්තරවරු කීප දෙනෙක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක නිසා බය නැතුව මේ ඩොනේට් කරන්න පුළුවනේ. ඒක හදාගෙන මේ මේකෙන් අපේ දුප්පත් අම්මලා තාත්තලා දරුවෝ මේ මේ යාපතක් කරන්න. ඔව් හොඳයි. ඉතින් මම හිතන්නේ ඒ අවශ්‍ය විදියට පිටරට ඉන්න සදාවතුන්ට ඒ වගේ උපකාරයක් කරන්න පුළුවන් වෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ මේක අහගෙන ඉඳලා මේක රෙකෝඩින් එක දැකලා හෝ අපිට පුළුවන් ඔබතුමිය දාලා තියෙන chat box එකට දාලා තියෙන website එක අපිට මේ අපේ කල්න මිතුරු එකේ හරි පාත් නිර්වාණකින් හරි අපිට පෙන්නලා දීලා ඒ පිළිබඳව කට්ටිය යොමු කරන්න. හොඳයි. වොම්පින් කරන්න පුළුවන් ළමගේ හිත පැහැදෙනවා නම් අර වෙලබල්ලා කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. ඒ ස්වාමීන් වහන්සේ මේ බංග්ලාදේශ ස්වාමීන් වහන්සේ කෙනෙකුට නමුත් මේ අපේ රට කිය කිය ස්වාමීන් වහන්සේ කෙනා අපේ සහෝදරය අම්ම තාත්ත දුක් විඳින වෙලාවේ අපි මේක කරමු කියලා. ඔව් හොඳයි හොඳයි. වොම්පින් එනං අයින් මාත්මේ. තව මොන හරි යෝජනා තියනවද කාගෙන් හරි? කොහොමද අපි අවසන් කරන්න යන්නේ දැන් අපිට සෑහෙන කාලයක් ගෙවිලා තියෙන නිසා හොඳයි. මම හිතන්නේ අපිට වේවන යෝජනා නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා අපි අවසන් කරමු. එහෙමනම් අද දිනෙදිත් මේ පැමිණ සියලු දෙනාට බොහොම ස්තුතියි සහ පිං. අපි මම හිතන්නේ අද දිනෙදි විශාල සත්පතිමක් අදිෂ්ඨානයක් සත්‍යක්‍රියාවක් අප සිදු කරා. ඒකින්ද මම හිතන්නේ අද දවසේදී විශාල සහනයක් අපේ රටට පුංචි රටට ලැබෙන්න ඇති ලෝකෙට ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. හෙට දවසෙත් අපි මේ විදිහටම හමු වෙමු. එහෙනම් අපි අවසන් කරමු නේද තුස්ත? මම හිතන්නේ දුස්ත මහත්මයා මම කාර්ය බහුල වෙලා ඇති. හරි. එහෙමනම් අපි අවසන් කරමු නංගි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ගාන මං කෝල් එක කිලි හොඳයි. එහෙමනම් අපි නැවතත් හිට හම්බෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට.